श्रोतस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. එතකොට අපි ඊයේ සාකච්ඡා කරමින් හිටියේ මේ චිත්තෝපාද කාණ්ඩේ පළවෙනි කුසල සිත සම්බන්ධයෙන් යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං කියන එකේ මේ ඥාන සම්පයුත්තං පදය තමයි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට සමස් අපිට ඊළඟට අද සාකච්ඡා කරන්න තියෙන මෙන්න මේ කොටස් ටික. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා කියන කොටස. යං යං වා පනාරබ්බ කියන මේ කොටස. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ පෙන්නන්නේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියලා මේ මෙතන මෙහෙම පෙන්නන්නේ මේ හිත ආරම්මණ වශයෙන් බෙදලා තමයි පෙන්නන්නේ. ආරම්මණ වශයෙන් මොනවද එන්නේ කියන එක තමයි දක්වන්නේ. එතකොට ඒ පැහැදිලි කිරීම තමයි අද අපි කරන්නේ අටකතාවට ගිහිල්ලා. හරි. එතකොට මේ මෙතන අපි එතකොට අටුවාව පරිවර්තනය කරගනිමු. සූර්යතනාචුන් ඉන්නානේ පුළුවන් නේ පරිවර්තනය කරන්න. එහෙමයි සර්. ඉදානි තමේව චිත්තං ආරම්මනතෝ දස්සේතුං රූපාරම්මණං වාති ආදිමාහ භගවා හි අරූප ධම්මං දස්සෙන්තෝ වතුනා වා දස්සේති ආරම්මණේන වා වත්තාරම්මණේන වා සරස භාවේන වා. ඉදානි දැන් තං චිත්තං ඒව ඒ සිතම ආරම්මනතෝ ආරම්මණ වශයෙන් දස්සේතුං දැක්වීමට රූපාරම්මණං වා ඉති ආදි ආහ රූපාරම්මණං වා යන ආදිය කීවේය. භගවා හේ භාග වදාළහ. භගවා හේ භාග්‍යතුන් වහන්සේ අරූප ධම්මං අරූප ධර්මය දස්සෙන්තෝ දක්වනුයේ වත්තුනාවා දස් වත්තුනාවා දස්සේති වස්තුවකින් හෝ දක්වයි. ආරම්මණයන වා ආරම්මණයකින් හෝ වත්ථාරම්මණේහි වා වත්ථාරම්මණයන්ගෙන් හෝ සරස භාවේන වා. සරස භාවේන කියන සඳහන් ස්වකීය කෘත්‍ය ඇති භාවයෙන් ස්වකීය කෘත්‍ය ඇති භාවයෙන් හෝ දක්වයි. හරි. එතකොට දැන් ඒ හිත කරන කියන්නේ මේ හිතම ආරම්මණ වශයෙන් බෙදලා පෙන්වන්න තමයි මෙතන මේ රූප ආරම්මණං වා සද්ධාරම්මණං වා කියලා මේ විදිහට මේ දේශනාවේ ඉන්නේ. එතකොට එතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අරූප ධර්මයන් මොන හරි දේශනා කරද්දී ඒක දේශනා කරනවා එක වත්තුනා වාදේශිති වස්තු වශයෙන් දේශනා කරනවා. ඊට පස්සේ ආරම්මණේනවා ආරම්මණේ වශයෙන් හරි දේශනා කරනවා. නැත්නම් වත්තාරම්මණේහි වත්තාරමණ වශයෙන් දේශනා කරනවා. නැත්නම් සරස භාවේනවා සරස භාවේන කියන එක පැහැදිලි කරනවා. දැනට මතක තියාගන්න ස්වකීය කෘත්‍ය ඇති භාවයෙන් කියලා. අතර මේ මාතෘකා හතර යටතේ මේ හතර එකක් යටතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒවට අදාළ උදාහරණ තමයි දක්වන්නේ මේ පත් තුන කියන එකේ ඉඳන් මේ විදිහට මේ උදාහරණ පෙන්වන්නේ. හරි පික් කියවගෙන යන මේ උදාහරණ ටික. චක්කු සම්පස්සෝ පෙය්‍යාලං මනෝ සම්පස්සෝ චක්කු සම්පස්සජා වේදනා පෙය්‍යාලං මනෝ සම්පස්සජා වේදනා චක්කු විඤ්ඤාණං පෙය්‍යාලං මනෝ විඤ්ඤාණං ති ආදිසුහි වත්තුනා අරූප ධම්මා දස්සිතා. චක්කු සම්පස්සෝ පෙය්‍යාලා මනෝ සම්පස්සෝ චක්කු සම්පස්සජා වේදනා පෙය්‍යාලා මනෝ සම්පස්සජා වේදනා චක්කු විඤ්ඤාණං පෙය්‍යාලා මනෝ විඤ්ඤාණං යන ආදී උදාහරණයන්හි වත්තුනා වස්තුවෙන් අරූප ධම්මා අරූප ධර්මයෝ දස්සිතා දක්වන ලද්දාහ. රූප සංඥා පෙය්‍යාලං ධම්ම සංඥා රූප සංචේතනා පෙය්‍යාලං ධම්ම සංචේතනාති ආදිසු ආරම්මණේන. රූප සංඥා පෙය්‍යාලං ධම්ම සංඥා රූප සංචේතනා පෙය්‍යාලං ධම්ම සංචේතනා යන ආදීන්හි ආරම්මණේන ආරම්මණේන් දක්වන ලදී. චක්කුංච පටිච්ච රූපේ
චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පෙය්‍යාලං මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ इति ආදිසු වත්ථාරම්මණේහි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පෙය්‍යාලං මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ යන ආදීන්හි වත්ථාරම්මණේහි වත්ථාරම්මණයන්ගෙන් දක්වන ලදී. අවිද්‍යාපච්චයා භික්කවේ සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණන්ති ආදිසු සරසභාවේන අරූපා අරූප ධම්මා දස්සිතා. අවිද්‍යාපච්චයා භික්කවේ සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං යනාදීන්හි සරසභාවේන ස්වකීය කෘත්‍ය ඇති භාවේන් අරූප ධම්මා අරූප ධර්මයෝ දස්සිතා දක්වන ලද්දාහ. හිමස්මින් පනඨානි මේ ස්ථානේහි ආරම්මණේන ආරම්මණයෙන් දස්සෙන්තෝ දක්වමින් රූපාරම්මණං වා ඉති ආදීන් ආහ රූපාරම්මණං වා යන ආදිය වදාළ සේක. එතකොට දැන් මේ එක එකකට උදාහරණ ටිකක් උදාහරණ ටික තමයි පෙන්නලා තියෙන්නේ නේ. චක්කු සම්පස්සෝ මනෝ සම්පස්සෝ මේ විදිහට පෙන්වගෙන යනවා නේ. ඊට පස්සේ මනෝ සම්පස්සෝ ඊළඟට චක්කු සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා. එතකොට චක්කු විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං විදිහට දැන් මේ අරූප ධර්මයන් දක්වන්නේ. චක්කු සම්පස්සෝ කියන එකෙන් ඇත්තරම දක්වන්නේ පස්සය තමයි දක්වන්නේ පරමාර්ථ ධර්මයක් විදිහට. එතකොට චක්කු සම්පස්සජා වේදනා කියන්නේ වේදනාව. ඊට පස්සේ චක්කු විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං කියලා කිව්වහම විඤ්ඤාණය පරමාර්ථ ධර්මයන් විදියට එන්නේ. හරි. එතකොට චක්කු විඤ්ඤාණය හරි ඒ විඤ්ඤාණයෙන් තමයි එන්නේ. එතකොට හැබැයි මේවා දක්වද්දි මේ පද තියෙනවානේ. චක්කු තියෙනවා, මනෝ කියලා තියෙනවා, චක්කු සම්පස්සජා තියෙනවා, මනෝ සම්පස්සජා මනෝ කියලා තියෙනවා, චක්කු විඤ්ඤාණං කියලා තියෙනවා. මෙහෙම පද ටිකක් තියෙනවා. එතකොට මේවා මොනවද? මේවා වස්තු නේ. මේ නාම ධර්මයන් නිශ්චය කරගන්නා වස්තු. මේ නාම ධර්මයන් නිශ්චය කරගන්නා වස්තු වශයෙන් තමයි මේක දක්වලා තියෙන්නේ. චක්කු, සෝත, ගාන ඒ වගේ මේ වස්තු ටික ගැන තමයි කියන්නේ. එතකොට මෙතන මේ අතිරේකව කාරණයක් දක්වනවා. මෙතන මේ මනෝ විඥානය කියලා තියෙනවානේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් දැන් වත්තුනා දැස්සේ දැන් චක්කු නම් හරි. මේ චක්කව ගත්තොත් නම් ඒක චක්කු සම්පස්සෝ කියලා කිව්වයින් පස්සේ එතන චක්කු වස්තුව තියෙනවානේ. සෝත සම්පස්සෝ කියමු, සෝත සම්පස්සය තියෙනවා. හැබැයි ඊට පස්සේ මේ මනෝ සම්පස්සෝ මනෝ සම්පස්සජා වේදන ඊළඟට මනෝ විඥානං කියන තැන එහෙම වස්තුවක් කියලා ප්‍රකට වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ඒ තැන් වලදී මේ දැන් මේවා අයිති වෙන්නේ මොකටද? එතකොට මේ හදේ වස්තුව කො හදේ වස්තුව තමයි හදේ වස්තුව තමයි නිශ්චය කරගන්නේ. අර මේ විදිහට විශේෂයෙන්ම දැන් චක්කු විඥාණය ගත්තාම චක්කුවෙන් පෙන්නනවා වගේ මෙහෙම විශේෂයෙන් පෙන්වන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ. අන්න ඒ නිසා මේ මනෝද්වාරය තමයි මෙතනට මේ වස්තු වශයෙන් දක්වනවා කියලා කියන්නේ. හරි. මේවා ගත්තයින් පස්සේ මනෝද්වාරය තමයි වස්තු වශයෙන් ගන්නවා කියලා කියන්නේ. ඒතර මනෝද්වාරය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? භවාංගේනේ. භවාංගය කියලා අපි ඉගෙන ගන්නවානේ. මනෝද්වාරය කියන්නේ මොකක්ද කියලා? භවාංගසිත කියලා. ඒතර භවාංගසිත තමයි මෙතන මේ වස්තු වශයෙන් පෙන්වන්න පුළුවන් කමක් තියෙන්නේ. නිසා තමයි මනෝ විඥානන්ති එත්ත ద్వාරං වත්තුති බුත්තං කියලා එතන මේ ටීකාවේ පෙන්නවා. හරි. මනෝ විඥානන්ති එත්ත ద్వාරං වත්තුති බුත්තං කියලා. වත්තුක්ති බුත්තං කියලා. ටීකාවේ දක්වනවා. එතකොට එහෙම කාරණයක් තමයි මෙතන මේ තියෙන්නේ. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේ මනෝ විඥානය කෙනෙක් කොහොමද වස්තුවක් වෙන්නේ කියලා. එතකොට ඒ ක්‍රමයෙන් තමයි එක වස්තුවක් කියලා අපිට ගන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සංඥා. මොකද්ද මේ? රූප සංඥා, ධම්ම සංඥා, රූප සංචේතනා, ධම්ම සංචේතනා ඔය විදිහට තියෙනවා. ඒතර ඒ තැන්වල කියන ඒවා ටික මෙතන මේ දක්වන දැන් සංඥාව තියෙන්නේ. මේ තැන්වල තියෙන සංඥාව, ධම්ම සංඥා, රූප සංඥා, ඊට පස්සේ සංචේතනා. සංචේතනා කියලා තියෙදි කොහොමද මේ රූප සංචේතනා, ධම්ම සංචේතනා කියලා කියද්දී මේ තැන්වලින් අදහස් වෙන්නේ මේ සංඥාව සහ චේතනාව තමයි අදහස් වෙන්නේ. හැබැයි මේ එකේ අනිත් පැත්තේ තියෙන ධර්මයන් ටික අනිත් පැත්තේ කියන මොනවද මේ? රූප කියන එක තියෙනවා. ඊළඟට ධම්ම කියන එක තියෙනවා නේ. එතකොට මේ කියන්නේ මොනවද මේ? මේවා ආරම්මන නේ. එතකොට සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ මේ අරූප ධර්මයන් දක්වන ආරම්මන වශයෙන්. ඊට පස්සේ මේ දෙකම එකතු කරලා සමහර තැනක දේශනා කරනවා. කොහොමද? වත්ත ආරම්මනේ වස්තුවයි ආරම්මනේ දෙකම අරගෙන දේශනා කරනවා. ඒකට දක්වන උදාහරණ මොකද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ
ඊට පස්සේ ඉතින් ඒ පස්සෝ ඊට පස්සේ පෙය්‍යාලං මනංච ධම් මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං තින්නං සංගති පස්සෝ කියලා මේ තැන්වල. ඒතන මේ තැන්වල තියෙන මොනවද මොනවද තියෙන්නේ? වස්තුවයි ආරම්මණය දෙකම තියෙනවා නේ. ඒතන චක්කුංච කියලා කියද්දි මොකද්ද? ඒ කියන්නේ ආරම්මණය. නැහ් මේ සමානයි. ඒ කියන්නේ වස්තුව. රූපය කියලා කියන්නේ මොකද්ද? ආරම්මණය. ඔය විදිහට තමයි. ඒතර මෙතන දෙකම තියෙනවා. මේ 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 ක්‍රමයට අරූප ධර්මයන් කියන්නේ. ඒතර ඒක තමයි මේ දක්වන්නේ සානස මොකද්ද? වත්තාරම්මණේහි කියලා. ඒතර වස්තුවයි ආරම්මණයයි දෙකම අරගෙන තමයි සානස පෙන්වන්නේ. ඊට පස්සේ යනවා හතරවෙනි එකට. මොකද්ද හතරවෙනි එක කියලා? සරස වශයෙන් කියලා කියනවා නේ. සරස වශයෙන් කියලා වචනයක් පාවිච්චි කරනවා නේ. එතකොට සරස කියලා කියන්නේ මේක කිව්වා අර ස්වකීය කෘත්‍ය ඇතිභාවයෙන් කියලා. සරස වශයෙන් කියන එක අදහස් වෙන්නේ මේ ස්වකීය මේ කෘත්‍ය ඇතිභාවයෙන් කියන එක අදහස් වෙන්නේ කියලා කිව්වා. ඒක ඇත්තටම මේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මේ ස්වකීය කෘත්‍ය ඇතිභාවය කියන එක. ඒකේ ගත්තොත් එහෙම දැන් ඒකේ පළවෙනි ණය ක්‍රමයේ ගත්තොත් එහෙම මේ ස්වකීය මේ කෘත්‍ය ඇතිභාවය කියන එක ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ දැන් මෙතන තියෙන උදාහරණය මොකද්ද? අවිජ්ජා පත්‍ය අභික්ඛවේ සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මෙහෙම තියෙනවානේ. එතකොට මෙතන මේ මේ අවිජ්ජාව මේ සංස්කාරයන්ට උපකාර කරන භාවයෙන් මේ ඒ භාවය කියන කෘත්‍ය තියෙනවා ඒකට. හරි, අවිජ්ජාවට තියෙනවා සංස්කාරය කියන ධර්මයන් පහල කරගන්න පහල වෙන්නට උපකාර කරන භාවය කියන කෘත්‍ය තියෙනවා. අන්න ඒක තමයි සරස භාවය කියලා කියන්නේ. හරි, එතකොට ඒක එක එක ක්‍රමයක් මේක පෙන්වන්න පුළුවන්. ඒතර අවිද්‍යාව සංස්කාරයට උපකාර කරනවා කියන කෘත්‍යය. තව පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මෙතන ටීකාවේ කියනවා වෙනත් ධර්මයන් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව තමාටම මේ තමාටම තමාම වෙන කෘත්‍යයක් තියෙනවා. හරි, අවිද්‍යාව ගත්තාම මේකට අදාළව තමන්ම වෙන කෘත්‍යයක් තියෙනවා. ඒසේ සංඛාර කියවම එකට තමන් වෙන කෘත්‍යයක් තියෙනවා. විඥාන කියවම තමන්ට අදාළම කෘත්‍යයක් තියෙනවා. එතකොට ඒකත් මෙතන මේ සරස භාවය කියලා ගන්න පුළුවන්. හරි. ඔව්. ඒක තමයි මෙතන මේ දෙවන කෘත්‍යය කියලා කියන්නේ. මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව්. ඒක මෙහෙමයි සංස. දැන් අපි කිව්වොත් එහෙම දැන් අවිද්‍යාවට තියෙනනේ තමන්ටම අයිති වෙන කෘත්‍යයක් තියෙනවානේ. මොකක් හරි ඒක අයි කරන එක ඒකම සත්‍ය වසන ස්වභාවය තියෙනවානේ. ඒක තමයි අවිද්‍යාවේ කෘත්‍යය. ඒතර ඒකටත් සරස කියලා කියනවා. මතකයි නේද අපි මේ අර මුලින්ම ලක්කන රස පච්චපට්ඨාන පදට්ටහන කේදි කිව්වා විශේෂයෙන්ම තමන්ටම අදාළන කෘත්‍යයක් තියෙනවා කියලා. ඔව් ඔව්. අන්නේ පැත්ත තමයි මේ කියන්නේ. يعني ඒ ධර්මතාවයට ආවේනික වූ කෘත්‍ය ගැනනේ. එහෙම එහෙම. ඒක තමයි දෙවනි ක්‍රමයේ සානස. සානස අවසරයි. ඔව්. අසර්. සර් සරස භාවයන කියන එක පළවෙනි එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සර්? ඔව්. පළවෙනි එක මෙහෙමයි. අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර කරන ගතියක් තියෙනවානේ. මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කිව්වෙන් පස්සේ මේ වාක්‍ය ගත්තාම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා තියෙනවානේ. එතකොට සංස් අවිජ්ජා මේ වාක්‍ය අවිජ්ජා පත්‍ය සංඛාරා මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාව මොකටද උදව් කරන්නේ? සංස්කාර. ඔව්, සංස්කාරයන්ට උපකාර කිරීමේ කෘත්‍ය කියන එකක් තියෙනවා. හරි, අවිජ්ජා පත්‍ය. මේක තමයි පළවෙනි එක පළවෙනි ක්‍රමයට කිව්වේ සකිච්ච භාවයෙන් කියන්නේ සකීය කෘත්‍ය ඇති භාවය කියන එක. හරි, දෙවෙනි එක තමයි මොකද්ද මේ? අවිජ්ජාවට අදාළ ආවේනික කෘත්‍යයක් තියෙනවා නේ. ඒතර ඒක තමාගේම ස්වභාවය. හරි, ඊට පස්සේ සංඛාර ගත්තහම සංඛාරට අදාළ තමා යම් කිසි කෘත්‍යයක් තියෙනවා. ඒක තමයි දෙවෙනි එක. එහෙම සල පැහැදිලි. තුන්වෙනි එක කියන්නේ ටීකා මෙන්න මෙහෙම පාටකින් තමයි තුන්වෙනි ක්‍රමය කියන්නේ. අවිජ්ජා සබහාවෝ ස
සංකාර සභාවෝ කියලා. මෙතන මේ තුන්වෙනි ක්‍රමයෙන් කියන්නේ ඵලය පැත්තෙන් තමයි කියන්නේ. ඒ කියන්නේ සංකාර ස්වභාවය කියන ඵලය තියෙනවා කියලා තමයි කියන්නේ. ඔව්. මෙතන කියනවා සරසයෙන් අවිජ්ජාපච්චා කියන හේතුව දක්වනවා. එතකොට මේ සංස්කාරයන්ට උපකාර කරන්නා වූ හේතු ධර්මයන් කියන එක තමයි මේකේ අදහස් වෙන්නේ කියලා. එතකොට මේ ඵලය පැත්තෙන් තමයි කියන්නේ. ඵලය පැත්තෙන් තමයි කියන්නේ සංකාර භාව, අවිජ්ජා භාව, අවිජ්ජා ස්වභාව, අවිජ්ජා ස්වභාව, සංකාර ස්වභාව කියලා කියන්නේ කියලා කියනවා. හරි. ඒ කියන්නේ මේ ඵලය පැත්තෙන් තමයි කියන්නේ හේතුවත් අරගෙන. ඵලයේ කිය කියන්නේ මොකද්ද? සංස්කාරයන්ට උපකාර කරන ගතිය කියන එක තමයි කියන්නේ. ඒ අවිද්‍යාවේ තියෙන පැත්තෙන් තමයි කියන්නේ. එතකොට මේක කියන්නේ කොහොමද? මේ ඵලය පැත්තෙන් තමයි තුන්වෙනි ක්‍රමයෙන් කියන්නේ. මේක ඉතින් අපි එකක් හරි අඩුම තරමේ මතක තියාගත්තාම ප්‍රමාණ සරස භාවය කියන තමන්ගේ කෘත්‍ය කියන එක. ඔව්. එතකොට ඒ විදිහට දක්වනවා. ඉතින් දැන් මෙතන ගත්තායින් පස්සේ මෙතන දේශනාවේ කොහොමද තියෙන්නේ? ඉමස්මින් පනටහනේ ආරම්මණේන දස්සෙන්තෝ රූපාරම්මණං වාති ආදිමාහ කියලා කියනවා. මෙතන දක්වන්නේ මොකද්ද මේ ආරම්මණ පැත්තෙන් නේ? අර මුලින්ම තිබෙන්නේ මොකද්ද? අන්න මෙතන උඩම තිබෙන්නේ ආරම්මණේන වා චක්කු සම්පස්සෝ. අන්න එතන වත්තු පැත්තෙන් තියෙන නේ? මේ දෙවෙනි එකේ තියෙන නේ? රූප සංඥා ධම්ම සංඥා රූප සංචේතනා ධම්ම සංචේතනා මෙන්න මේ විදිහට දැක්කුවේ. මෙන්න මේ විදිහට තමයි මේ පාළිය තියෙන්නේ. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියලා ඔය ක්‍රමයට එන්නේ. එතකොට ඒ කොටස පැහැදිලි කරා. ඊට පස්සේ දැන් තවත් මේ රූපාරම්මණය ගැන කියන රූපාරම්මණය ඇතුළු අනිත් ආරම්මණයන් ගැන පොඩි විස්තරයක් කරනවා. කියමු. තත් චතුසමුත්ථානං අතීතානාගත පච්චුප්පන්නං රූපමේව රූපාරම්මණං දී සමුත්ථානෝ අතීතානාගත පච්චුප්පන්නෝ සද්දෝච සද්ධාරම්මණං චතුසමුත්ථානෝ අතීතානාගත පච්චුප්පන්නෝ ගන්ධෝච ගන්ධාරම්මණං චතුසමුත්ථානෝ අතීතානාගත පච්චුප්පන්නෝ රසෝච රසාරම්මණං චතුසමුත්ථානං අතීතානාගත පච්චුප්පන්නං පොට්ටබ්බ පොට්ටබ්බමේව පොට්ටබ්බාරම්මණං ඒක සමුත්ථානා දී සමුත්ථානා තී සමුත්ථානා චතු සමුත්ථානා න කුතෝචි සමුත්ථිතා අතීතානාගත පච්චුපන්නා චිත්ත චේතසිකා චේව තථාන වත්තබ්බා ච බුත්තාවසේසා චිත්ත ගෝචර සංඛාතා ධම්මා ඒව ධම්මා රම්මණං තත්ථ එහිලා චතු සමුත්ථානං චතු සමුත්ථාන වූ අතීත අතීතානාගත පච්චුපන්නං රූපං ඒව මෙතන අතරාශ මෙතන මේ එහිලා කියලා කියන්නේ මේක සම්බන්ධ වෙන්නේ කොතනටද? අර රූපාරම්මණං වා සද්ධාරම්මණං වා අන්නේ කියන තැන්වල. ඒ ටිකනේ කියන්නේ. හරි. ඔව්. එතකොට සතු සමුට්ඨානං කියලා කියනවා. සතු සමුට්ඨානි කියන්නේ මොනවද? රූපේ. කර්මජ. කම්ම චිත්ත ඉතුව. ඔව්. කම්ම චිත්ත ඍතු ආහාර. මේ හතර ගැන තමයි කියන්නේ. එතකොට ඒවයින් සමුට්ඨිත විත්ත වෙච්ච අතීත අනාගත පච්චුප්පන්න රූප ටිකම තමයි මෙතන රූපාරම්මණය කියලා ගන්න. හරි. ඊට පස්සේ චතුසමුත්ථානං අතීතානාගත පච්චුපන්නං රූපං ඒව චතුසමුත්ථාන වූ අතීතානාගත වර්තමාන වූ රූපයම රූපාරම්මණං නම් වේ. දී සමුත්ථානෝ දී සමුත්ථාන වූ අතීතානාගත පච්චුප්පන්නෝ සද්දෝච්ච සද්දෝව අතීත අනාගත වර්තමාන වූ සද් ශබ්දයම සද්ධාරම්මණං සද්ධාරම්මණයයි. චතුසමුත්ථානෝ චතුසමුත්ථාන වූ අතීතානාගත පච්චුපන්නෝ ගන්ධෝව අතීතානාගත වර්තමාන වූ ගන්ධයම ගන්ධාරම්මණං ගන්ධාරම්මණයයි. චතුසමුත්ථානෝ චතුසමුත්ථාන වූ අතීතානාගත පච්චුපන්නෝ රසෝව අතීතනාගත වර්තමාන වූ රසයම රසාරම්මණ රසාරම්මණයයි. චතුසමුට්ඨාන වූ අතීතානාගත පච්චුපන්නම් පොට්ටබ්බං ඒව අතීතනාගත වර්තමාන වූ
ස්පර්ශයම පොට්ටබ්බාරම්මන පොට්ටබ්බාරම්මනයයි. ඒක සමුට්ඨාන ඒක සමුට්ඨාන වූ දී සමුට්ඨාන දී සමුට්ඨාන වූ තී සමුට්ඨාන සමුට්ඨාන තුනක් ඇත්තා වූ චතු සමුට්ඨාන සමුට්ඨාන හතරක් ඇත්තා වූ වූ ආරම්මණයෝ න කුතෝචි නෑ නෑ ආරම්භන නෙමෙයි සමුට්ඨිතා ඊට පස්සේ ඒක තව දිගටම සම්බන්ධ වෙනවා අතීත අනාගත පච්චුප්පන්නා අතීත අනාගත පච්චුප්පන්නා අතීත එතන කියන්නේ න කුතෝචි සමුට්ඨිතා අතීත අනාගත පච්චුප්පන්නා කියලා නේද සන මේ කාසුන් ඇත්තටම මේ අදම දාන තියෙන 1 2 3 4 පොත්වල එන්නේ කියලා කියන්නේ කොහොමද මේ වරහන් ඇතුලේ තියෙන කොටස පොත්වල නැහැ කියලා කියනවා. මෙතන ඇත්තරම මේ චිත්තචේතිකා කියලා තියෙනවානේ. චිත්තචේතිකා කියලා තියෙනවානේ සනන්ස. මෙතන චිත්තචේතිකා කියලා ගත්තහම මේ මෙතන චිත්තචේතිකා විතරක් නෙමෙයි තියෙන්නේ රූපක් තියෙනවා. මෙන්න මෙතන. රූප චිත්තචේතිකා කියලා තමයි තියෙන්නේ. චට සංගායන ඇප්ලිකේෂන් එකේ එහෙම තියෙන්නේ චිත්තචේතිකා කියලා නම් තිබ්බා මම අර ගම් බලන්නේ නැහැ සර් අවසරයි සර් රූපං කියලා නේ රූපං කියලා නැහැ නේද හැබැයි මේ දැන් මට දැන් බලපු බුරුම පොතේ මගේ අතේ තියෙන පොතේ මේ බුරුම අකුරෙන් තියෙන සන්නේත් මේ රූපං කියන එක නැහැ නමුත් පිටතට රූපං කියන එක එන්න ඕන බවක් තමයි පේන්නේ මේ එකට කාරණේ වෙන්නේ එකක් තමයි දැන් මේ මේක මේ මම ඉදිරියට ඉස්සලා පැහැදිලි කරන්න. ඒතොර මේ පැහැදිලි කරද්දි මේ රූපත් එක්ක මේ සම්බන්ධ කරගෙන තමයි මේ මේක පැහැදිලි වෙන්නේ. මේ අතර මේ කියන්නේ ධම්මාරම්මණය ගැන තමයි කියන්නේ. ධම්මාරම්මණය නේ කියන්නේ. එතන කියන්නේ ඒ වත්තබ්බෝ චේව තතන වත්තබ්බෝච උත්තව සේසා චිත්තෝ චිත්තගෝචර සංඛාතා ධම්මායව ධම්මාරම්මණං කියලා නේ කියන්නේ. ඒතොර ධම්මාරම්මණයට මේ රූප කියන එකත් මේ ඇතුළත් වෙනවා. චිත්තචෛසික විතරක් නෙමෙයි. සහ ඉතින් මේක මේ ටීකාවේ පැහැදිලි කරලා තියෙනවා. මේ ටීකාවේ පැහැදිලි කරලා තියෙන ක්‍රම දෙක ගැන මේ ඒ ක්‍රම දෙක ගැන මේ විශේෂයෙන් බුරුම සංනේදි මේ සෑඩෝ ඒ ක්‍රම දෙකට මේ මේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒතොර ටීකාවේ මේක තිබිලා තියෙනවා. ඒ කියන්නේ රූපත් බලාගෙන තමයි මේකේ අර්ථය කියලා තියෙන්නේ. ඒ නිසා මේ රූප කියන එක මෙතනට ඇතුළත් කරගන්න එක යුතුයි. මොකද ටීකාවෙත් තියෙනවානේ. මෙතන කියන්නේ කුතෝච සමුට්ඨිතාදී යන එක සමුට්ඨාන දී සමුට්ඨාන කියලා කියන්නේ ඒක නෙමෙයිද? දැන් චතු සමුට්ඨාන කුතෝච සමුට්ඨිතා ඒක කියන්නේ සුඛ රූපාදි දේව නෙමෙයිද? ඒව ගැන තමයි කියන්නේ සංහස. මේ මම මේක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේකේ සමහර ඒවා දැන් මේ රූප මේ මෙතන මේ කියන්නේ රූප චිත්ත චේතිකා වලට එහෙම මේ මේ ඔය කියන ටික සම්බන්ධ කර ගන්නවා සංසය ඒක සමුට්ටාන දී සමුට්ටාන තී සමුට්ටාන කියන සම්බන්ධ කර ගන්න ඕනේ. ඒතර සම්බන්ධ කරගනිද්දී හැම එකක්ම හැම එකකටම සම්බන්ධ කර ගන්න බෑ. ඒ කියන්නේ හැම සමුට්ටානයක්ම නැත්තම් හැම මේ මේ මෙතන අපි ගත්ත මේ විශේෂණයිනේ. මේ විශේෂණ ටික මේ රූප චිත්ත චේතිකා වලට සම්බන්ධ කර ගන්න බෑ. ඒකේ පොඩි බෙදීමක් තියෙනවා සංනාස. එතකොට ඒ බෙදීම තමයි විශේෂයෙන්ම ටීකාවේ මේ පැහැදිලි කරන්නේ. මෙතන බුරුම් පොතෙත් මේ චිත්ත චේතිකා කියලා විතරයි තියෙන්නේ. මේ අපි රූප කියන ඇතුළත් කරලා කියෝ. ඊට පස්සේ මේ පැහැදිලි කරන් පස්සේ තේරෙයි ඇයි මේක එහෙම ඉන්නේ කියලා. මේ ඒක සංස මේ කට සංගාය තියෙන කුතෝචි සමුත්හානා කියලා හැබැයි සං. සමුත්හානා කියලා තියෙන්නේ. එහෙම. මට ලොකු ගැටලුවක් නෑ නේද? බුරුම් පොතෙත් එහෙම තමයි තියෙන්නේ. මේ සන්නේ තියෙන්නේ මේ සන්නේ නෙවෙයි අනිත් එකේ තියෙන්නේ තමයි. එහෙම. එතකොට ඒ කියන්නේ ඒක දීති චතු කියලා න කුතෝච සමුට්ඨානා කියන්නේ ඒ මොකකින් හට ගන්න නැහැ කියන එක නේද? ඔව් එහෙම නැති රූප එහෙම රූපත් කියන ධර්මයන්ුත් තියෙනවා මේකේ. න කුතෝච ඒතර සමුට්ඨිතා කියලා කියන්නේ සමුට්ඨානා කියලා කියන්නේ සර්? සමුට්ඨිතා කියලා කමන්නේ නැති රූප ප්‍රශ්න නේ. න කුතෝච සමුට්ඨිතා කිසිවකින් හට නොගත්තා වූ අතීත අනාගත පච්චුප්පන්නා අතීත අනාගත වර්තමාන වූ රූප චිත්ත චේතසිකා රූප චිත්ත චෛතසිකයෝ චෛතසිකයෝ තථා එසේ
කතාච එසේද නවත්තබ්බ නුකිය යුත්තාහ එතන සඳ අපේ ගැර කේව එකත් චට සංගානාවේ එතන කේව එකක් නෑ සර් ඕනේ චේව නැනේ තතා නවත්තබ්බච්ච කියලා තමයි තියෙන්නේ ඕනම් චේතාරි ඉස්සරහට නම් තතා තතා නවත්තබ්බ චේව කියලා කියාගෙන යන්න පුළුවන් සර් ඔව් මිතර නම් හැබැයි ලොකු ගැටලුවකුත් නෑ මේ චේව කියලා තිබුණයි කියලා කියන ආදර අදහසට ප්‍රශ්නයක් වෙන්නේ නැන්නේ එහෙනම් ඒක අතහැරලා කියන්න සර් ඔව් අතහැරලා කියන්න ඔව් සර් කියලා අරන් කියන්න තථා ච එසේ එසේමද න වත්තබ්බා නුකී උත්තාහ උත්තාවසේසා තමයි නැස ඔව් න වත්තබ්බා කියලා කියන්නේ න වත්තබ්බා කියලා අර මේ කොටසකුත් තියෙනවා හරි කියන්නේ න වත්තබ්බා ආරම්භන වගේ න වත්තබ්බා ආරම්භන නෙමෙයි කියන්නේ ඔනවතරබ්බ ආරම්භන වගේ තමයි කියන්නේ හරි කමන්න මේ ඒක නවත්තබ්බා කියලාම කියන්නේ සන්නදේන ඔනවත්තබ්බ එහෙම කියලා කියන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ ඒ එසේම තථා එසේ නවත්තබ්බා නවත්තබ්බා ආරම්භණියොද වේ උත්තාවශේෂා කියන ලද්දට අවශේෂ වූ චිත්ත ගෝචර සංකාතා ධම්මායේව චිත්ත ගෝචර සිතට ගෝචර වන ධර්මයෝම ධම්මාරම්මණං ධර්මාරම්මණයයි ඒබන අනා හරි දැන් මේකේ තොර පැහැදිලි කරන්න වෙනවා මේකෙදී මේ මෙතන මේ අත්‍තරම ක්‍රම දෙකක් දක්වනවා ඒක ක්‍රම දෙකක් දක්වන්නේ මෙතන තියෙන සියලුම ධර්මයන් ටික අතුලත් වෙන විදියට අහු වෙන විදියට තමයි ඒක දක්වන්නේ මෙතන දැන් මේ මේක අත්‍තරම ටීකාවේ කියන සංහාස මේ පාඩයක් තියෙනවා ඒක සමුට්ඨ මාදිතා රූප ධම්මේසු ඒව යෝජේ තබ්බා කියලා. ඒ කියන්නේ දැන් මේ රූප ධම්මේසු යෝජේ තබ්බ ඒ කියන්නේ මෙතන මේ කියනවානේ ඒක සමුත්තානා දී සමුත්තානා ති සමුත්තානා කියලා කියනවානේ. මේවා ටික රූප ධර්මයන් වලම යොදන්න කියලා කියනවා වචනයක්. ඒ කියන්නේ මෙතන මේ රූප කියන එක තිබ්බා කියන එක අදහස් වෙන්නේ. දැන් මේ විශේෂණ වශයෙන් ගත්තහම විශේෂ්‍ය වෙන්නේ මේ 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 ඡේදයෙන් විශේෂ්‍ය වෙන්නේ මේ සමහර මේ 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 වාක්‍ය ඛණ්ඩයෙන් විශේෂ්‍ය වෙන්නේ. ඒතර මේකට තමයි සම්බන්ධ කරගන්නවා. ඒ නිසා එනිසා මෙතන මේ මේක මම කියුවේ මේ අර මොම ගමු කියලා. එතකොට මෙතන මේ ඒක සමුට්ටහන ඉඳලා ඔපසරයිසන් ඔව් අනේසන් මේ පැහැදිලි වුණේ ඒක මේ හරි. මෙහෙම හිතන්න දැන් ටීකාවේ තියෙන වාක්‍යයක් ටීකාවේ කියනවා දැන් මේ මේවා ටික තියෙනවානේ මේ මේ විශේෂණ ටික තියෙනවානේ විශේ෷ණ ටික මෙතන තියෙන විශේෂයක් විශේෂයන් එක්ක යොදන්න වෙනවා. දැන් මේක සම්බන්ධ කරගන්න මේක අර්ථ ගන්න. අර්ථ ගනිද්දි ටීකාවේ කියනවා මේ ඒක සමුට්ටානා දී සමුට්ටානා තී සමුට්ටානා මේ චතු සමුට්ටානා කියලා මෙහෙම එනවනේ. මේ ටික රූප ධර්මයන් එක්ක යොදන්න කියලා කියනවා. අර්ථය ගන්න. එතකොට ඒ කියන්නේ ටීකාවේ කියන්නේ රූප ධර්මයන් එක්ක යොදන්න කියලා කියන නම් මෙතන රූප ධර්ම මේ පාඩේ රූප කියන පදයක් තිබුණා වෙන්න එපා. චිත්ත චේතසිකා විතරක්ම තිබුණා නම් එහෙම දෙයක් ටීකාවේ කියන්න බෑනේ. පැහැදිලිද ආචාර්ය? එහෙම. හරි. ඒ නිසා මම කියන්නේ මෙතන අපි මේක දාගෙන පැහැදිලි කරමු කියලා. විස්තර කරගනිමු කියලා. ආයතනන්ත මේ එතන දැන් අපි කියමු චතු සමුත්තානා කියලා කිව්වොත් රූප කියන පදේ නැතුව චතු සමුත්තාන වශයෙන් අපි ගන්නේ රූපමනේ. එහෙම. සන්නස මම මේ ටික ලියන්නද? මේ බෝඩ් එකේ ඔක්කොම ටික එක එකක් ගන්න. ඒතර හොඳට පැහැදිලි වෙනවා. එතනසින් අර න කුතෝච කියන එකද ඒක ගැන්නොනේ න කුතෝච කිව්වට නේද න කුතෝච නේ නෑ ඒ න කුතෝච එකෙන් මේ ඒක එච්චර ගැටලුවක් නෑ සංසේකේ අර්ථය ගන්න පුළුවන් ලේසියෙන් මේකේ මේ නෑ ඒක නකාරය වෙන් වෙන්න ඕනේ නැද්ද නකාරය ඕ නකාරය වෙන් වෙන්න ඕනේ න කුචෝති කුතෝච සමුට්ටාන කියලා එහෙමයි නමුත් ඒක අදහස් වෙන්නේ එකම දෙයක් මේක ලියමු පුසංශ දොර ඒක සමුට්ටාන වලට ගන්නවා මේ ඒකාන්ත කම්ම සමුට්ටානික ගන්නවා ඒකාන්ත කම්ම සමුට්ටානික රූප තියෙනවානේ ඒව ගන්නවා ඒක ඒකාන්ත කම්ම සමුට්ටානික ඊට පස්සේ ගන්නවා විඤ්ඤාති රූප ටික විඤ්ඤාති රූප දෙක තියෙනවානේ විඤ්ඤාති රූප දෙක තියෙනවා. ඒතර විඤ්ඤාති රූප දෙක ගත්තාම ඒවත් මොනවද ඒවත් චිත්තජය නේ. ඒවා වෙන මොනවායිම සමුට්ඨානික වෙන්නේ නැහැ. ඒතර ඒකාන්ත කම්ම සමුට්ඨානික ඒවා තියෙනනේ. ඒතර චක්කු ආදී ඒ ටික තියෙනවනේ. ඒවා
ඒවා වෙන මොනවාෙන්වත් සමුට්ටානික වෙන්නේ නැහැ. නිසා ඒවා මේ ඒකාන්ත කියලා කියන්නේ. ඊට පස්සේ ත්‍රිසමුට්ටානික තියෙනවානේ. ත්‍රිසමුට්ටානික වලට ගන්න කියලා කියනවා. දී සමුට්ටානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සංසය එක මේ එක දෙවෙනි ණය ක්‍රමෙන් තමයි අහුවෙන්නේ කියන විදිය. තී සමුට්ටාන වලට ගන්න කියනවා ලහුතාදී තුන. ලහුතාදී තුන ගන්න කියලා කියනවා. මෙතන චතු මේ චත් දැන් දී සමුට්ටානික වෙන ටික දී සමුට්ටානික වෙන ටික තොර දැන් මේ මොකද්ද ශබ්ද ආරම්භනේ ගත්තාම දී සමුට්ටානිකයිනේ. එතකොට දෙක මෙතන මේ උඩ සංග්‍රහ වෙලා තියෙන්නේ මේ උඩ සද්ධාරම්මණය කියන එකට සංග්‍රහ වෙලා තියෙන්නේ ඒ නිසා එක ගත්තේ නැහැ. ඊට පස්සේ දැන් අර අනිත් මේ කියන ඒවා ටික ඒතර රූපාරම්මණය මේ අනිත් රූප ටිකත් ඒ අනිත් උඩට සංග්‍රහ වෙලා තියෙන්නේ කලින් කියපුවට සංග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට චතු සමුට්ඨානික තමයි දැන් මේ ගන්න තියෙන්නේ. චතු සමුට්ඨානික වලදී මෙතනට කියන්නේ මෙතනට ආවේ නැති දැන් පොට්ටබ්බ ආරම්මණයට එහෙම යනවනේ පඨවි තේජෝ වායෝ ටික. එනිසා මෙතනට එනවා චතු සමුට්ටානික වලට ආපෝ වෙනවා. ඊට පස්සේ පෝජා රූපය එනවා. ඊට පස්සේ ආකාශ ධාතුව එනවා. හරි ආකාශ රූපේ එනවා ආකාශ ධාතුව එනවා. ඒතර ඔය ටික තමයි මෙතන චතු සමුට්ටානික වෙන්නේ. ඊට පස්සේ න කුතෝචි සමුට්ටාන මේ සමුට්ඨිතා කියලා කියනවානේ. න කුතෝචි කියලා එකක් තියෙනවානේ. න කුතෝචි කියලා තියෙනවානේ. මෙන්න කුතෝචි වලට ගන්න මේ ලක්ෂණ රූප ටික තමයි ගන්න. ලක්ෂණ රූප ටික න කුතෝචි වලට ගන්න. ඒක විශේෂයෙන්ම සමුට්ඨාපණය වෙනවා කියලා කියන්නේ නැහැ. ඒ රූප ටික මේ අර අනිත් රූපයන්ගේම ලක්ෂණයක් නිසා දැන් අර අරි චිත්තාචුන් කියවා ඉතින් ධම්මසංගණී ණය ක්‍රමයේ ගත්තාම මේ උපචේ සම්ති දෙකත් මේ එක සමහරතනකදී ගන්නවා. ඒතර ඒක පොඩි බෙදීමක් බෙදයක් තියෙනවා. අපි දැන්ට මේක සලකමු ලක්ෂණ රූප ටික ඔක්කොම මෙතනට එනවා කියලා. හරි. මේව තමයි මෙතන මේ පොතේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට ගත්තයින් පස්සේ තියෙන කාරණේ මොකද්ද වෙන්නේ? මෙතන මේ දී සමුට්ඨාන වලට මේ දී සමුට්ඨාන කියලා පදයක් තිබ්බනේ. එතකොට මේකට මේ සම්බන්ධ වෙන මොකක්වත් එන්නේ නැහැ. දැන් ටීකාවේ දී සමුට්ඨානික ටික සම්බන්ධ කරලා පෙන්නනවා. මේ කියලා ඒ දෙවනි ණය ක්‍රමයේ දෙවනි ණය ක්‍රමයෙන් දක්වනවා මේ. එතකොට මේ දෙවනි ණය ක්‍රමයේ ගණිද්දි මේ ඒක සමුට්ඨාන ඊළඟට ති සමුට්ඨාන චතු සමුට්ඨාන ඊළඟට න කුතෝචි සමුට්ඨාන වලට ඒ විදිහට ගන්න කියලා කියනවා. ඊට පස්සේ මේ හිත ගත්තයින් පස්සේ හරි චිත්ත කියලා තියෙනවනේ පදයක්. චිත්තය ගත්තයින් පස්සේ මේක දක්වන්න පුළුවන් කියලා කියනවා. ඒක සමුට්ඨානයි කියලා කියන්න පුළුවන්. හරි ඒක සමුට්ඨානයි කියලා දක්වන්න පුළුවන්. දැන් ඒකට කාරණේ විදිහට දක්වන්නේ මේ 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 අනන්තර චිත්ත හේතුකත්තා කියලා කියනවා. ඒ කියන්නේ කලින් හිත නිසා මේ ඊළඟ හිත උපදිනවා. දැන් අපි අනන්තර ප්‍රත්‍යවි ගන්නෙ කලින් හිත මේ ඊට පස්සේ හිත උපදින්නට උපකාර වෙනවා. ඒතර අන්නේ වගේ මේ හිත කෙනෙක් ගත්තයින් පස්සේ ඒක සමුට්ඨානයි කියලා ගන්න පුළුවන්. නැත්තම් ඒක දිසමුට්ඨානයි කියලා ගන්න පුළුවන්. දිසමුට්ඨානයි කියලා ගන්න පුළුවන්. දිසමුට්ඨාන වලට ඇවිල්ලා මේ දිසමුට්ඨාන වලට ඇවිල්ලා ඒක ගන්න පුළුවන් කියලා කියන්නේ මෙතන මේ හිතට මේ සූත්‍රාන්තයක සූත්‍රාන්ත ණයෙන් ගත්තයින් පස්සේ මේ හිතට මේ සූත්‍රය දක්වනවා. මේ හේතු හිත පහළ වෙන්න හේතු දක්වනවා. එතකොට මේ හේතු දක්වද්දී ඔව් සමහරවිට මේ හිතට නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ මේ චෛතසිකය තමයි ද්විසමුට්ඨාන කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් වැරදුනා මෙතන. එතකොට චෛතසිකය තමයි ද්විසමුට්ඨාන කියලා කියන්නේ. මේ චෛතසිකයට හේතු වෙන මොනවාද? කාරණා දෙක. එකක් චිත්තය කාරණයක් විදිහට ගන්නවා. ඊට පස්සේ මේ පස්සය කියන එක කාරණයක් විදිහට ගන්නවා. එන පස්ස චෛතසිකය කියන එක මේ කාරණයක් විදිහට ගන්නවා. එතකොට එහෙම කළා තමයි මේ ද්විසමුට්ඨාන කියන එක මෙන්න මෙතනට මේක සම්බන්ධ කරන්නේ. හරි. එතකොට ඒක පැහැදිලිනේ. හරි. එතකොට මේ ක්‍රමය ගත්තාම පස්සේ ඊළඟට මේ න කුතෝචි සමුට්ඨිතා කියන එකට
මේ ආයෝනං මෙතනට ඇතුළත් කරන්න පුළුවන් න කුතෝචි වලට මේ කුතෝචි වලට ඇතුළත් කරනවා නිර්වාණයත් ඇතුළත් කරනවා දෙවෙනි ණය ක්‍රමයේ අටතේ නිර්වාණය ඇතුළත් කරනවා හරි ඊට පස්සේ ආයතන අතන මේ පස්ස මේ පස්සයයි මේ චිත්තය ඉත ඒ දෙක විතරයි දෙන්නේ අනිත් චෛසික නැද ඒක අනිත් මේ සූත්‍රාන්ත පරයයන් කියන්නේ ඒක අනුටීකාවේ තමයි කියන්නේ මේ ඒකේ කියන්නේ චිත්ත සමුට්ඨාන ධම්මා පුට්ටෝ භික්ඛවේ වේදේති පුට්ටෝ සංජාති සංජානාති පුට්ටෝ චේතේති කියලා එහෙම එනවා කියලා කියන්නේ හරි ප්‍රදේශ එතකොට ඒ තැන් වල අර මේ හිත හිතයි පස්සේ තමයි විශේෂ කාරණේ විදිහට ගන්න සමාස අනිත් චෛසික තොරේ විදිහට එක ගන්නා එක නිර්වාණය ගත්තා න කුතෝචි සමුට්ඨානං කියලා. එතකොට දැන් මෙතන ඊට පස්සේ තියෙනවානේ මොකද්ද මේ අතීත අනාගත පච්චුප්පන්න කියලා. මෙහෙම කාරණයක් තියෙනවා නේ අතීත අනාගත පච්චුප්පන්නා කියලා විශේෂණයක් තියෙනවානේ. අතීත අනාගත පච්චුප්පන්නා කියන එක. එතකොට මේ ටික අදාළ වෙන්නේ ඇත්තටම මේ මොනාටද මේ කියපු රූප චිත්තචෛතසිකයන් වලට තමයි අදාළ වෙන්නේ. දැන් න කුතෝචි සමුට්ඨිතා කියන එක ගන්න බෑනේ අතීත අනාගත පච්චුප්පන්නා වලට නිර්වාණය ගන්න බෑනේ අතීත අනාගත පච්චුප්පන්නා වලට ඒ නිසා එතන මේ 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 කාරණේ එහෙම දක්වනවා එතකොට ඔව් එහෙම දක්වනවා මෙතන ඇතර අර කාරණේ කියනවා සමහර පදවල මේ සමහර පොත්වල රූප පදේ නැහැ කියලාත් කියනවා අපි මේ කියේ රූප මෙන්න මේක නැහැ කියලා සෑඩෝ කියනවා මේ සමහර පොත්වල මේක නැහැ කියලා එහෙම කාරණයක් කියනවා ඊට පස්සේ සනස් තියෙන මොකද්ද මෙතන මේ තව පදයක් තියෙනවා තතන වත්තබ්බා කියලා නේ න වත්තබ්බා වලට අදාළ වෙන්නේ න වත්තබ්බා වලට අදාළ වෙන්නේ මේ ප්‍රඥප්ති ටික තමයි අදාළ වෙන්නේ සන්දහස ප්‍රඥප්ති ටික තමයි මේ න වත්තබ්බා වලට අදාළ වෙන්නේ හරි ඇයි මේ න වත්තබ්බා කියන්නේ මේ මේ ප්‍රඥප්ති වලට කියන්නේ එහෙම කියන්නේ ඒකකින් මේ අතීත අනාගත පච්චුප්පන්නාත් ඒක පරමාර්ථ ධර්මයක් විදිහට එහෙම කියන්න බෑනේ. ඒ නිසා තමයි මේ නවත්තබ්බා කියලා එකට ඇතුළත් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් අරන ඔව්. හයියෙන් කියන්න. සනස න කුත්තෝචි කියන එකට සනස කිවි අතීත අනාගත පච්චුප්පන්න එකට නිර්වාණය ගන්න බෑ දෙවෙනි ක්‍රමේ. පළවෙනි ක්‍රමේදී ලක්ෂණ රූප හතර ගන්න බෑ දෙතන. නෑ කුතෝචි කියන එක පළවෙනි ක්‍රමයේ කොහොමද අපි ගත්තනේ ලක්ෂණ දෙවෙනි ක්‍රමයේද ඇතුළත් වෙන්නේ නැහැ කියලාද ඇහුවේ නෑ සාන්නස කිව්වා නෑ කුතෝචි කියන එකට මේ ගණ්ඩ බෑ කියලා මේ අතීත අනාගත පච්චුප්පන්න එකට මොකවත් ගණ්ඩ බෑ කියලා නිර්වාණය ගණ්ඩ බෑ හරි හැබැයි ලක්ෂණ රූප හතර ගණ්ඩ පුළුවන්න්නේ නේද අතීත අනාගත පච්චුප්පන්න වලට ඔව් අතීත අනාගත පච්චුප්පන්න වෙන්නේ නැහැ නිර්වාණය ඒක හරි හැබැයි ලක්ෂණ රූප හතර ලක්ෂණ රූප හතර අපිට කියන්න පුළුවන් ඔක් කියන්න පුළුවන් මෙතන දැන් මේ කියන්නේ මේ රූප චිත්ත චෛතසික ධර්ම තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ රූප චිත්ත චෛතසික කියලා තියෙන පදයක් මේකත් එක තමයි සම්බන්ධ වෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන්නේ රූපයට අතර කොහොමත් අපි සංග්‍රහ කරනවානේ මේ මේ ලක්ෂණ රූප ටික. එතකොට ඒක ගන්න පුළුවන් අපිට. එතකොට සෝනස් දැනට අපි මේ ලක්ෂණ රූප හතරම මෙතන මේ චතුසමුට්ඨානික කියලා ගන්න කියලා කිව්වේ නේ. ඔව් දැනට අපි එහෙම ගමු. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? නවත්තබ්බාගේ ප්‍රඥප්ති ටික නේ. එතකොට මේ එතකොට මේ කියපු ටිකේ මේ ඔක්කොම සංග්‍රහ වුණේ මොනවද? එකක් චිත්ත සංග්‍රහ වුණා, චෛතසික සංග්‍රහ වුණා, රූප සංග්‍රහ වුණා, නිර්වාණ සංග්‍රහ වුණා. එතකොට නිර්වාණය සංග්‍රහ වුණා. මේ ටික තමයි එතකොට මේ මොකද්ද? මේ සියල්ලම තමයි මෙතන මේ
මේ චිත්ත ගෝචර සංඛාතා ධම්මා කියලා කියන්නේ. චිත්ත ගෝචර සංඛාතා ධම්මා කියලා කියන්නේ. මේ සියල්ලම තමයි කියන්නේ. ඒතර වුත්තාවශේෂා කියන එකෙන් අත්‍තරම අදහස් වෙන්නේ මේ වුත්තාවශේෂාකින් අදහස් වෙන්නේ මේ චිත්ත චෛතසික රූප නි චිත්ත රූප චිත්ත චෛතසිකයන්ගෙන් අන්‍ය වූ ටික තමයි මෙතන උත්තාවශේෂා කියලා කියන්නේ. හරි. කියන්නේ නැ වත්තබ්බා කියන එක තමයි විශේෂ වෙන්නේ විශේෂණ වෙන්නේ මේ උත්තාවශේෂා වලට. ඒ දෙකම අවශ්‍යයි සංස් ඒ දෙකම එකයි කියලා කියන්නේ. එකයි තබ්බයි උත්තාවශේෂයි කියන්නේ. ඔව් ඔව්. ඒක විශේෂණේ වෙන්නේ. කියන්නේ උත්තාවශේෂා කියන එක තමයි විශේෂණේ. ප්‍රඥප්තිම තමයි යන්නේ කියන්නේ. ඔව් ප්‍රඥප්ති ටික තමයි ගන්න. ඔව්. හරිනේ දැන් ටික. ආදිනම් සිතවල මේ ඔතන ධම්මාරම්මන වලට ගන්නකොට මේ සියලු චෛසික මේ ඔතන වැඩි කියන මේ චිත්ත චෛසික ආගෙන මේ දැන් මේ සිතට අදාළ විතරන්නේ ඔක්කොම ගන්නවද? කොයි කොයි හිතල සංසාරණ අවසරයි? දැන් අපි මේ පළවෙනි සිත ගණනේ මේ කතා කරන්නේ. නෑ සංස් දැන් මේ කියන්නේ ආරම්භණේ පැත්තෙන් නේ කියන්නේ. ආ දැන් ආරම්භණේ නෙමෙයි සමහරවිට නෝ. ඔව් ආ දැන් අපි මේ අපි දැන් කතා කරන්නේ මොකද්ද? පළවෙනි කුසල හිතනේ. ඒතර මේ කුසල හිත පහළ වෙන්න පුළුවන් මොකක් කරමුණු කරගෙනද? රූප ආරම්භණයක් හරි, සද්ද ආරම්භණයක් හරි, ගන්ධ ආරම්භණයක් හරි, රස ආරම්භණයක් හරි, පොට්ටබ්බ ආරම්භණයක් හරි, ධම්ම ආරම්භණයක් හරි. ඒතර මේ දිග මේ මේ මෙතන ඉඳලා ඒක සමුට්ටාණන් ඉඳන් ධම්ම ආරම්භණන් කියන පදයේ දක්වා මෙතන මේ පැහැදිලි කරේ සනස ආරම්භණය. මේ ධම්ම ආරම්භණයට අදාළ වෙන ධර්ම ටික තමයි පැහැදිලි කරේ. කොමිටික ඇතුළත් කරලා තමයි මෙතන මේ කිව්වේ නේද? ධම්මාරමණයට ගත්තේ. ඔව්. සියල්ලම ඇතුළත් කරානේ. සියල්ලම ඇතුළත් කරලා තමයි කියන්නේ. හරිනේ අවසරයි. එතකොට මේ දැන් අපි මේ සිතට ගද්දි මේ ඒ ඔක්කොම ඇතුළත් කරන්නේ ඇයි සමස? ඔක්කොම ඇතුළත් කරන්න කියලා කිව්වේ. දැන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් දැන් අපි කතා කරන්නේ සෝමනස්සගත ඥාන සම්පත අසංකාරික සිතේ ධර්මතා ටික නෙමෙයි. රූප ආරම්මණං නෑ නෑ අසුම්. දැන් මේ කියන්නේ ධම්මතා ටික නෙමෙයි කියන්නේ. මේ හිත උපදිනවනේ අරමුණු කරගෙනනේ. එහෙමයි එහෙමයි. හරි. හරි හරි සම්. ආරම්මන ආරම්මනික කියලා තියෙනවනේ. එහෙම. කාට හරි අපහැදිලි නම් මේක ලියන්න. හරි. ඒතර ආරම්මනිකේම තමයි ගැන තමයි අපි දැන් දේශනාවේ තියෙන්නේ. මොනවද? මේ පළවෙනි හිත කියනකනේ. එහෙම. පළම කුසල හිත තමයි ආරම්මනිකේ වෙන්නේ. ආරම්මණික වෙන්නේ. එතකොට ඒකට ආරම්භණය වෙන ධර්මතාවය තමයි මේ රූප ආරම්භණම වා සද්ද ආරම්භණම වා ගන්ධ ආරම්භණම වා ඔය විදිහට දැක්කොයි. එතකොට සන්නස අවසරයි දැන් අපි ආරම්භන වේදේදී අපි ප්‍රකින කාණ්ඩයේදී සෝමනස්සගත ඥාන සම්පයුක්ත සිතයි පංචමධ්‍යන අභිඥා සිතෙනුයි තමා අරිහත් මාර්ගඵල වර්ජිත සබ්බාරම්මන. එතකොට දැන් මෙතන චිත්තේ කියද්දී එහෙම වුණොත් දැන් මේ සිතට ගන්නවා නම් පළමු කුසල් සිත නම් මොකද ඒ කුසල් ඥාන සම්පයුත්ත කුසල් කුසල දෙකයි ඥාන සම්පයුත්ත ක්‍රියාසිත දෙකෙනුයි පංචමධ්‍යාන අභිඥා භාවයට පැමිණි පංචමධ්‍යාන සිත් කියන ඒ පහෙන් තමයි අරිහත් මාර්ගඵල හැර සබ්බාරම්මන තමයි අරමුණු කරන්නේ. එතකොට සිත කියද්දි මෙතන අරිහත් මාර්ගඵල බැහැර කරන්නේ. ඔව් අරිහත් මාර්ග ඒවා ටික බහැර කරන්න ඕන නැහැ සු මෙතන දැන් අර සාමාන්‍ය විදිහට තමයි කියන්නේ. ඒ කියන්නේ අර බෙදලා අපි අර ස්වરૂපාර්ථය ඇඳිදි දීර්ඝ බෙදන්නේ. එහෙම ක්‍රමයකට නෙමෙයි කියන්නේ. ඉතින් මෙතන සාමාන්‍ය වශයෙන් තමයි කියන්නේ රූප චිත්ත චේතසික කියලා එහෙම කියන්නේ. හරි. මේ නිසා අර කියන්නේ මොකද්ද මේක මේ සියල්ලම අරගෙන නෙමෙයි කියන්නේ. කියන්නේ සියල්ලම අරමු ඉන්නවා කියලා නෙමෙයි මේ අදහස් වෙන්නේ. ප්‍රශ්නේ හොඳයි. සාමාන්‍ය සාමාන්‍ය එකක් නේ කියන්නේ සාමාන්‍ය වශයෙන් කියන්නේ චිත්තචේතසිකා කියලා සියලම අරගෙන කියන්නේ විශේෂ වශයෙන් දැක්වීමක් නෙමෙයි තියෙන්නේ මෙතන. එහෙම. එතකොට අපි ගන්නව නම් ගන්න ඕන ඇත්තටම අර දෙක බැහැර කරලා නේ. ඔව් නෝ. මෙතන ඉතින් එහෙම හඳින්න පුළුවන් ඉච්චර. හඳිනවා නම්. ඒ විදිහට හඳින්න පුළුවන් වරදක් නැහැ එහෙම හින්දා කියලා. මේ සනස අවසරයි. ඔව් අස්සෝ. සනස ආයත් පොඩර වුත්තාවශේෂා චිත්ත ගෝචර සංඛාතාගම මෙතනට මොනවා සනස ඇතුළත් කරේ? මේක මකන්නම් මෙතන. මෙවත්තබ්බා කියන එක පැහැදිලි ඉන්නේ.
එහෙම ප්‍රඥප්ති ටික එන්නේ. ඔව්. නැවත් අබ්බවලට ආයි ප්‍රඥප්ති ටික. මෙතන මෙන්න. මේක මෙන්න. මේ නැවත් අබ්බා පුත්තවශේෂා කියලා තියෙන්නේ. මේක එකක්. මේකෙන් කියන්නේ ප්‍රඥප්ති කියන එක කියන්නේ. එහෙම. පුත්තවශේෂා කියන්නේ තනියෙන් අර්ථ දුන්නොත් කියන්නේ මොකද? චිත්ත චෛතසික නිර්වාණ හැර කියලා තමයි කියන්නේ. කොහොද මේ පැත්තේ ඔක්කොටම ආයේ චිත්තචෛතසික නිර්වාණය මේ පැත්තේ ආවේ? එහෙම. චිත්ත ගෝචර සංඛාතා කියන එකෙන් අදහස් වෙන්නේ මේ කියපු ඔක්කොම ටික. මේ උඩ කියපු ඔක්කොම ටික මොනවාද? මොනවාද? චිත්ත චෛතසික රූප රූප නිර්වාණ නිර්වාණ ප්‍රඥාප්ති. මේ සියල්ල මෙතනට ආයේ තන චිත්ත ගෝචර සංඛාතා කියන එකට. හරි, එන ගැටලු තියෙනවා. බෝඩ් එක මකන්න යන්නේ නෑ වගේ නේ. හරි, මම මකනවා. එතකොට ආසෝ මේ එහෙමයි. උත්තාවශේෂා කියද්දි අහු නොවෙන්න මොනවද? එතකොට එන්නේ මොනවද එතනට? අහු නොවෙන්නේ කියන්නේ, අහු නොවෙන්නේ කියන්නේ සංස මෙතන දැන් මේ වෙද්දි දැන් මෙතනට නිකන් චිත්ත චේතසිකා කියලා කියනවනේ. මෙතනට එනකම් මේ විශේෂණ පද ගොඩාක් එක කියනවනේ. ඒ වෙද්දි මේ වෙනකන් අහු නොවෙච්ච ටික තමයි ප්‍රඥප්ති ටික. ඒතර නවත්තබ්බා උත්තාවශේෂා කියන්නේ මේක එක පදයක් සංස. උත්තාවශේෂා කියන එකේ විශේෂණය තමයි නවත්තබ්බා කියන එක. ප්‍රඥප්ති වශයෙන් ගන්න. ඒ ටික ප්‍රඥප්ති ටික වශයෙන් තමයි. හරි. වෙනවා මකන බෝඩ් එක. හරි. හරි. ඊට පස්සේ දැන් තියෙනවා කේචිවාදය. නෑ කේචිවාදයක් නෙමෙයි ඒක. කේචි කියලා කියන්නේ නෑ. මේ මතයක් තියෙනවා, මේ වාදාන්තරයක් තියෙනවා. හරි. නැත්නම් ආචාර්යයන් වහන්සේගේ නැත්නම් ආචාර්යයන් වහන්සේලා කියන යම්කිසි වාදයක් තියෙනවා. හරි. මේ වාදේ යුතු නොයුතු බව ගැන තමයි ඊළඟට විචාරන්නේ. ඒකේ වාචන. ඒබන අනාපාතගත රූපාදයෝ ධම්මාරම්මන මිච්ඡේ වදන්ති ඉතේ ඉමිනා සුත්තේන පටිච්චිපිතබ්බා සුත්තං හේතං ඉමේ සංඛෝවාවසෝ පංචන්නං ඉන්ද්‍රියානං නානා විෂයානං නානා ගෝචරානං අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනු බුන්තානං මනෝ පටිසරණං මනෝ තේසං ගෝචර විෂයං පච්චනු භූති ඉති ඒ තේසං හි රූපාරම්මනාදීනං ගෝචර විෂයෝ නාම තානි මනේන පච්චනු භවියමානානිපි රූපාරම්මනාදීනි ඒවාති අයමත්තෝ සිද්ධෝ හෝති දිබ්බචක්ඛු ඥානාදීනංච රූපා රූපාදී ආරම්මනත්තාපි අයමත්තෝ සිද්ධෝ යෝ හෝති අනාපාතගතානීව හි රූපාරම්මනාදීනි දිබ්බචක්ඛු ආදීනි ආදීන ආරම්මනානි නචතානි ධම්මාරම්මනානි භවන්ති ඉති උත්තනයේනේව ආරම්මන වවත්තානං වේදි තබ්බා යේ පන යම් වනාහි අනාපාතගත රූපාදයෝ අපි ආපාතගත නොවූ රූප ආදී හුද ධම්මාරම්මනං ඉති ඒව වදන්ති ධම්මාරම්මණයක් යැයිම කියත් තේ ඔහු ඉමිනා සුත්තේන මේ සූත්‍රයෙන් පටික්ඛිපි තබ්බා ප්‍රතික්ෂේප කළ යුත්තාහ ඒතං මෙය ඉමේ සංඝෝ අවසෝ පංචන්නං ඉන්ද්‍රියාණං අය පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද මේ වාදය කියලා. මෙතන මෙහි වාදයක් තියෙනවා. අනාපාතගත රූප තියෙනවා නේ. කියන්නේ මේ වෙද්දී ආපාතගත වෙච්ච නැති දැන් ලෝකෙ තියෙන තරමක් හරි අපේ වටේ තියෙන තරමක් හරි රූප අපේ ඇහැට මේ අරමුණු වෙන්නේ නැහැ නේ. ඇහැට සහ අනිත් මේ අපේ ගෝචර මේ අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන්නේ නැහැ නේ. එතකොට රූප ආදී ඒ ආරම්මණයන්. එතකොට ඒවත් ඔක්කොම ධම්මාරම්මණයට යනවා කියලා කියනවා. හරි, කියන්නේ අපිට මේ සම්මුඛයේ තියෙන ටික විතරයි ඒ අර කියපු රූපාරම්මණන් වා සද්දාරම්මණන් වා පොට්ටබ්බාරම්මණන් වලට එන්නේ. එතන එහාට ටික එහාට තියෙන ටික ධම්මාරම්මණය කියලා කියනවා. මෙහෙම එකක් කියනවා. හරි, ඒකට මේ සූත්‍රයක් දක්වලා ඒ සූත්‍රයේ එකේ මේක ප්‍රතික්ෂේප කරන්න කියලා කියනවා. ඒකට මේ ටීකාවේ කියනවා ඒ කියන කරුණු කීපයක්. ඇයි මෙහෙම වාදයක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද මේ අනාපාතගත කියලා කියන්නේ කියලා. මේක එකක් කියනවා සුකුම රජාදී රූපං විය වත්තු පරිත්තතාය. හරි. එතකොට මේක මේ
මේ වස්තු වශයෙන් මේවා බොහොම පොඩි කියලා කියනවා. දැන් සුකුම රජ කියලා කියන්නේ බොහොම සියුම් මේ දූවිලි ආදී හැම හැට පරවරු වෙන්නේ නැහෙනේ. එතකොට ඒවා වස්තුව මේ ඒ කියන්නේ ප්‍රകൃතියේ මේවට අදාළ වෙන වස්තුව පරිත්තයි බොහොම පොඩි. හරි. ඊට පස්සේ නැත්තම් කියනවා ආයි කියනවා මේ හරියට මේ තත්ත අයෝ අයෝහු තත්ත අයෝ ගුලේ කියලා තියෙන සංනේ තියෙන හුලේ කියලා. තත්ත අයෝ ගුලේ පතිතෝ පතිතෝ දක බින්දු රූපං විය කන පරිත්තතාය. ඒ කියන්නේ රත් වෙච්ච මේ වතුර තියෙනවානේ. රත් වෙච්ච වතුර වලට මේ වතුර සමයි රත් වෙච්ච වතුර මේ රත් වෙච්ච මේ මේ මොනවාද යකඩ ලෝ ගුලියකට ඒක උඩට මේ වතුර දැම්මයින් පස්සේ ඒක කන පරිත්තයකට ටක් ගාල නැති වෙලා යනවා. හරි. එතකොට එහෙමත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක ශ්‍රණ වශයෙන් ගත්තාම බොහොම පොඩ්ඩයි තියෙන. එතකොට ඒ හින්දා අරමුණු වෙන්නේ නැහැ. ඊළඟට අති දුරතාවය. බොහොම ඈත තියෙන දුර පේන්නේ නැහැ. අපේ ඇහැට පේන්නේ නැහැ. අපි ගත්තොත් සීමාවක් තියෙනනේ. කනට ඇහෙන ශබ්ද තියෙන සීමාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අච්ඡා සන්නාදිතාය. අති නැහැ ඊළඟට කියනවා මේ ඔව් අච්ඡා සන්නාදිතාය කියන්නේ මේක ගොඩක් ළඟයි කියලා කියනවා. ගොඩක් ළඟ තියෙන දේවලු අරමුණු වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ඒ චක්කු ප්‍රසාදයට ගොඩක් ළඟින් තියෙන. එතකොට ඒ වගේ තියෙන තැන් අරමුණු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඊළඟට ඒතර මේ මෙතන ආදිපදයෙන් ගන්න කියලා කියනවා. ඒතර මානසික ආරයට නම් වන්නේ නැති ඒවා මේ වගේ දේවල් ටික ගන්න කියලා කියනවා. ඊළඟට කියනවා අතීත අනාගත ආච කියලා. කියන අතීත අනාගත රූප තියෙනවානේ. ඒතර දැන් මේ වෙලාව අපිට පේන්නේ නැහැ හෙට. හරි. ශබ්දය ආයෙම ඇහෙන්නේ නැහැ. අන්න ඒවත් එනවා ධම්මාරම්මණය කියලා කියන්න ඕනේ කියලා කියනවා. ඕක තමයි වාදය. එතකොට ඒකට සූත්‍රයක් ඉදිරිපත් කරනවා. මේ අටුවාචාරින් වහන්සේකට දක්වන සූත්‍රයක් තේ ඉමිනා සුත්තේන පටික්කිවි තබ්බා කියලා උත්තං හේතං කියලා දක්වනවා. එතකොට ඉමිනා සුත්තේන කියලා මෙතන ඇත්තරම දක්වන්නේ මේ මහා වේදල්ල සූත්‍රයේදී සරියුත් ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ මේ කොට්ටිත ස්වාමීන් වහන්සේත් එක්ක කරන ඒ ධර්ම සාකච්ඡාවේදී ධර්ම පැහැදිලි කිරීමකදී ඒ ස්වාමීන් වහන්සේ කරන පැහැදිලි කිරීමක් තමයි මෙතන මේ දක්වන්නේ. පික්කේ මාසු මොකද පාලි පරිවර්තනය කරමු එක. ආවසෝ ඇවෙත්නි ඉමේසං පංචන්නං ඉන්ද්‍රියානං මේ ඉන්ද්‍රියන් පසට මේක ආසු මේ මේ නානා විෂයානං නානා ගෝචරානං කියන එක ඉස්සරහට ගන්න. ඒක විශේෂණ වෙනවා පංචන්නං ඉන්ද්‍රියානං කියන එකට. ආවසෝ ඇවෙත්නි නානා විෂයානං නොඑක් විෂය ඇත්තා වූ නානා ගෝචරානං නොඑක් ගෝචර ඇත්තා වූ ඉමේසම් පංචන්නං ඉන්ද්‍රියානං මේ පස ඉඳුරන්ට අඤ්ඤමඤ්ඤස්ස න ගෝ අඤ්ඤමඤ්ඤස්ස එකිනෙකාට එකිනෙකාගේ එහෙම එකිනෙකාගේ ගෝචර විෂයන් පච්චන ගුණ සමාන මේ මේ ආයි කියන්නේ නම් මුලින්ද මේ මොකද අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයන් පච්චන බොන්තානම් එතනට එනකම්ම මේ තියෙන්නේ මේ පංචේන්ද්‍රයන් ගැන කියන්නේ ඔක්කොම ආවස්ත අවස්නි නානා විෂයානම් නොයික් විෂය ඇත්තා වූ නානා ගෝචරානම් නොයික් ගෝචර ඇත්තා වූ අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයන් න පච්චන්න බොහොන්තානම් එකිනෙකාට ගෝචර විෂය වූ අවබෝධ නොකරන්න පච්චන්න බොහොන්තානම් කියන්නේ නොවිඳින්නා වූ කියන නොමිදින්නා වූ ඉමේසම් පංචන්නං ඉන්ද්‍රියානං මේ පසඳුරන්ට මනෝ පටිසරණං මනස පිලිසරණ කියන අර්ථයද? ඔව් පටිසරණ කියන්නේ අතර මෙතන කියන්නේ මේ කියන්නේ ස්ථානය වේ වගේ එකක් කියන්නේ ආධාර ස්ථානය කියලා වේකුත් මේ ආධාරය වගේ එකක් කියන්නේ පටිසරණ කියන්නේ මනෝ මනස පටිසරණං ආධාර ස්ථානයයි. තේසං ඒවාට මනෝ මනස ගෝචර විෂයන් පච්චනු බොහෝති. ගෝචර විෂය නේසං කියන්නේ ඒ පංචින්ද්‍රයන්ගේ තේසං ඒ පංචින්ද්‍රයන්ගේ ගෝචර විෂයන් ගෝචර විෂය පච්චනු බොහෝති අනුභව විඳි විඳි කියන අර්ථය නේසං. මනෝ කියලා තමයි තියෙන්නේ මේ බුරුම පදේ නම් තියෙන්නේ මනෝව නේසං කියලා තමයි මෙතන තියෙන්නේ පදේ. මනෝව නේසං ගෝච මනසම
ඒවාගේ පච්චනුභූති විඳී යන්නයි. ඒතේසං පාදී මෙතන දැන් මේක පැහැදිලි කරන එක තමයි කියන්නේ. ඉස්සලම මේ කාරණේ පොඩ්ඩක් මම පැහැදිලි කරන්න. මෙතන තියෙන සමස්ත තොර මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය පහ ගැන කියනවා නේ. ඉන්ද්‍රිය පහට විශේෂණ ටික තමයි මෙතන මේ දක්වන්නේ. නානා විෂයාණං නානා ගෝචරාණං අනඤ්ඤ මඤ්ඤස්ස ගෝචර විෂයං. ඔය මේ පද ටිකෙන් කියන්නේ මේ ඉන්ද්‍රිය ගැන තමයි කියන්නේ. පච්චනුභුන්තාන කියන තැනට එනකම්. එතකොට මේ ඉන්ද්‍රිය පහ ගත්තයින් පස්සේ මේවා මේ නානා විෂයයි නානා ගෝචරයි කියලා කියනවා. හරි. එතකොට නානා විෂය කියලා කියන්නේ සම්මාස දැන් චක්කු විඥානයේ තියෙනවානේ. චක්කු විඥානයට චක්කු විඥානයේ ආරම්භණය වෙන්නේ මොකද්ද? රූප ආරම්භණය. සෝත විඥානයේ ආරම්භණය වෙන්නේ මොකද්ද? ශබ්ද ආරම්භණය. නේ? එතකොට මේ විදිහට මේ මේ රූප මේ චක්කු විඥාන ඒ චක්කු විඥානය ගත්තාම රූප ආරම්භණයට ඇරෙන්න වෙන මොකක්වත් අරමුණු කරන්න බෑ. සෝත ආරම්භණය ගත්තායින් පස්සේ මේ මේ සෝත විඥානය ගත්තහම සෝතාරම්මණය අරගෙන වෙන මොකක්වත් අරමුණු කරන්න බෑ. එතකොට මේ විදිහට මේ මේ තමන්ට අදාළ වෙන දෙයක් විශේෂයෙන් අරමුණු කරන නිසා තමයි මේකට මේවට මේ විෂය කියලා කියන්නේ. හරි. විසයි ධම්මං විශේෂතෝ සිනෝති බන්ධති ඉති විෂයෝ කියලා කියනවා. කියන්නේ මේ විසයි ධම්ම කියන්නේ ආරම්මනාදී ඒ ආරම්මනික ධර්මයන් මේ විශේෂතෝ සිනෝති බන්ධති විශේෂ වශයෙන් බන්ධනය කරන නිසා සම්බන්ධ කරන නිසා ඒවට විෂය කියලා කියනවා. කියන්නේ රූපාරම් රූපාර රූපාදී ආරම්මණ වලට විෂය කියලා කියනවා. එතකොට මේ ඒ කාරණේ හිම කියනවා. කියන්නේ විෂය කියන එක ඒක තමයි අදහස. ඊට පස්සේ සාංශ මේ ගෝචර කියලා පදයක් තියෙනවානේ. හරි. නානා විෂයන් නානා ගෝචරං කියලා. එතන පොඩි ભેදයක් තියෙනවා. දැන් මේකේ උදාහරණයක් විදියට මෙතන දක්වන්නේ දැන් චක්කු විඥානයේ තියෙනවානේ. ඒතර චක්කු විඥානයට පුළුවන් ආරම්භන මේ දේවල් ගොඩක් අරමුණු කරන්න පුළුවන්. හරි. ඒකට මේ එක විෂයයි කියලා කියනවා. ඊට පස්සේ මේ සමහරවිට එක විෂය නෙමෙයි. ඒතකොට එක මේ එකට යම් ප්‍රමාණයක් අරමුණු කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි. කියන්නේ චක්කු වලින් මේ චක්කු විඥාණයට රූප ආරම්භණයන් අරමුණු කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි මනෝ විඥාණයට මේ අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ දැන් එක චිත්ත වීතිය මේ ටික උපදිනවා. හැබැයි මේ මේකේ මේ මේක ගොඩක් මේ වැඩි කියලා කියනවා. ඒ මේ චක්කු විඥාණයට අරමුණු කරන්න පුළුවන් ප්‍රමාණය රූප ගත්තයින් පස්සේ. හරි. ඒකට උදාහරණයක් විදිහට කියනවා මේ ගෝචර කියන පදයේ කියන උදාහරණයක් අරගෙන කියනවා. ඒකට ගෝචර කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් දැන් ගවයන්ගේ ගෝචරය කියලා කියන්නකෝ. ඒතර දැන් ගවයන්ගේ ගෝචරය ගත්තාම ඒගොල්ලන්ට ඒ ගවයන්ට මේ තනකොළ කන්න ඒ අවශ්‍ය ගහකොළ තියෙන යම්කිසි සීමාවක් තියනවා කියනකෝ. ඒක ගෝචරය කියලා කියනවනේ. ඒතර මේ ගෝචරයට මේ ඒක දැන් ගෝචර කියලා කියන්නේ මොකද්ද? ඒක ගව එයා හැසිරෙන මේ භූමියනේ කියන්නේ. එතකොට මේකට වෙන වෙන සත්වයන්ට ඇතුළත් වෙන්න පුළුවන්. වෙන වෙන අයට අවිල්ල යන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් ගන්නෙ මොකද්ද? මෙතන මේ අර ගවයා කියන කෙනා තමයි මේ ප්‍රධාන කරගන්නේ තියෙන්නේ. ප්‍රධාන කරගෙන තියෙන්නේ. හරි. ඉතින් එතකොට වෙන වෙන සත්වෙත් ඇවිල්ලා ඉතින් එතන ඒ ආහාර අරගෙන මේ තනකොළ කාලා ඒවා මේවා කරගෙන යනවා. හැබැයි මේ එතන ප්‍රධාන වෙන්නේ කවුද? අර මූලික කෙනා. හරි. ඒ නිසා තමයි මේවට මේ ගෝචර කියලා කියන්නේ. කියන්නේ චක්කු සෝත ආදී ටික ගත්තාම ඒවා ගෝචර කියලා කියන්නේ. හරි. ඒතර විෂය කියන එකෙන් ඇත්තටම මේක අපි කිව්වොත් සමස්තයක් වත් මොහ සරලව කිව්වොත් එහෙම මොකද විෂය කියලා කියන්නේ? විෂය කියන එකෙන් අදහස් වෙන්නේ විෂය කියන නමෙන් අදහස් වෙන්නේ විෂය කියන පදයෙන් අදහස් වෙන්නේ මේ වෙන තැනක කියන වෙන දෙයක් අරමුණු කරන්න බැරුව මේ නැතුව තමන්ව විතරක් අදාළ වෙන ටික අදාළ වෙනවා කියන කාරණේ තමයි මොකක්ද සංස? ඒකට අයිති කියනවාත්. ඔව් ඒකට විශේෂයෙන්ම අයිති කියන කාරණේ තමයි කියන්නේ. මෙතන ගෝචර කියලා කියන්නේ මේ ඒ කියන්නේ ඒ චක්කු විඥාන ආදී තමන්ට අදාළ වෙන මේ විඥානයන් ඒ විඥානයන් බොහෝසෙන් මේ උපදින්නට පුළුවන් වීම නිසා ඒ නිසා ඒ කාරණයගෙන ඒ කාරණය නිසා දක්වන නාමය තමයි මේ ගෝචරය කියලා කියන්නේ.
එතන පොඩි බේදයක් තියෙනවා. හරි හෞද මේක අදහස් වෙන මොකද? එතකොට දැන් මේ කියන ඒවට මේ කියන පංච විඥාන ගත්තයින් පස්සේ පංච ඉන්ද්‍රිය ගත්තයින් පස්සේ එතකොට මේ පංච ඉන්ද්‍රියට තියෙන මොනවාද? නානා විෂය තියෙනවා, නානා ගෝචර තියෙනවා. ඔය මොනවාද? න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයන් පච්චන බොන්තනක්. එතකොට මේවට විඳින්න පුළුවන් කමක් නැහැ. මේවට අනු කියන්නේ අනුභව කරන්නට පුළුවන් කමක් නැහැ වෙන ඒවා ටික. චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ. මේ චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ මේ 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 මොනවාද ශබ්දාරම්මණයක් කරමු කරන්න, ගන්ධාරම්මණයක් කරමු කරන්න වගේ තමන්ට අදාළ නැති එක කරමු කරන්න පුළුවන් කමක් නැහැ. හරි. හැබැයි දැන් චක්කු විඥාණය ආදී මොකක් හරි ආරම්මණයක් ගත්තයින් පස්සේ ඒ ගන්නාලද ආරම්මණය මනෝවිඤ්ඤාණයට ආරමුණු කරගන්න පුළුවන් නේ. දැන් ජාවන ජාවන චිත්ත ජාවන ජාවනයන් පහළ වෙනවානේ. ඒතර ජාවනයන් ටික යද්දි ජාවන සිත් මේ වීති ටික යද්දි ජාවන සිත් ටික පහළ වෙද්දි ඒ ජාවන සිත් වලට පුළුවන් අරගත්ත ආරමුණු කරන්න. හරි. ඒවා ටික ආරමුණු කරගන්න පුළුවන්. එතකොට ඒ ආරමුණු කරද්දි ඒ ජාවන ජාවනයට ආවෙන් පස්සේ හිත මේ මොනවාද රජ්ජණය වෙනවා. ඒ කියන්නේ ලෝභ සහගත එකක් වෙන්න පුළුවන්. නැත්තම් දුස්සණය වෙනවා. ඒ කියන්නේ ද්වේෂ සහගතව පහළ වෙන්නට පුළුවන්. ඊට පස්සේ මුයිහනේ කියන්නේ මේ මුලාවට පත් වෙන්නට පුළුවන්, මෝහසාගත වශයෙන් පත් වෙන්න පුළුවන්. ඒ වගේ නොඑක් නොඑක් විදිහට මේක පහළ වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ විදිහට මේ විඳින හින්දා තමයි මේකට මේ මෙතන කියන්නේ මොකද්ද? මනෝතේ සංගෝචර විෂයම් පච්චනුභූති කියලා. හරි. ඒක තමයි මේ මනසට පුළුවන් එක මේ අනුභව කරන්නට, ඒ කියන්නේ ඒක විඳින්නට පුළුවන් යාරගත්ත ආරම්මණය. හරි. එතකොට දැන් ඇත්තර මේ මනෝතේසං පටිසරණං කියලා තියෙනවානේ පදයක්. මනෝතේසං හරි මනෝව නේසං කියලා හරි තියෙනවා. එතකොට මෙතන මේ කියනවා මේ මෙතන මේ මනෝ පටිසරණං කියලා තියෙනවා. මනෝ පටිසරණං කියලා පදයක් තියෙනවනේ සනන්ස. ඒකම තමයි මනෝ මේ මනෝ තේසං ගෝචර විෂයං පච්චනුභූති කියලා තවදුරටත් විස්තර කරන්න සනස. ඒ කියන්නේ පාලියේ මනෝ පටිසරණං කියන එකේ අදහසම තමයි මනෝ තේසං මේ ගෝචර විෂයං පච්චනුභූති කියන එකෙන් අදහස් වෙන්නේ. මේ එකේ සූත්‍රයට අනුකූලව මේ සනස මෙතන දක්වලා තියෙනවා. මනෝ පටිසරණಂತಿ ජවන මනෝ පටිසරණං මනෝව නේසಂತಿ ඒතේසං ගෝචර විෂයං රජ්ජනාදී වශයෙන් අනුභූති කියලා කියනවා. මෙතන මේ සූත්‍ර අටුවාවෙන් තමයි මේ සෑඩු මෙතන කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ උදාහරණයක් දැක්කෝ. එක උදාහරණයක් දැක්කුවා කොහෙන්ද? මහා වේදාල සූත්‍රයේ උදාහරණයක් දැක්කුවා. ඊට පස්සේ සානස දක්වනවා මේ අවසර සානස. ඔව් සානසීගේ පොඩ පද පිළිවෙල පොඩ්ඩක් කියන්නකෝ. කොයි ටිකේද? මේ සංගල අයිනේ සංගල. මේ කියන්නේ තොර ආවුසු ඇවත්නි කෝ කියන එක මම දැන් කොහෙද දාන්නේ කියලා. මේ ඊට පස්සේ මෙතන ගන්න කොහොමද? ඉමේසං නානා විෂයානං පංච ඉමේසං අපොත ඉමේසං පංචන්නං නානා විෂයානං නානා ගෝචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනු බොන්තානං ඉන්ද්‍රියානං මනෝ පටිසරණං මනෝ තේසං ගෝචර විෂයං පච්චනු භූති. හරි. හරි. එතකොට දැන් මෙතනින් එහාට ගිහිල්ලා දැන් මේක මහවැදාර සූත්‍රයේ උදාහරණයක් දැක්වනේ. මීට අමතරව තවත් කරුණු දක්වනවා මේක දැන් විස්තර කරනවා. ඒ තේසං හි රූපාරම්මනාදීන ගෝචර විෂයෝ නාම තානි මනේන පච්චනුභවිය මානානිපි රූපාරම්මනාදීනි ඒවාති අයමත්තෝ සිද්ධෝ හෝති කියලා. එකක් පරිවර්තනය කරේ නැහැ නේ. අපි කියවගන්නේ ඒතේසං රූපාරම්මනාදීනං හි ඒ රූපාරම්මන ආදීන්ට වනාහි ගෝචර රූපාරම්මනාදීන්ට වනාහි ගෝචර විෂයෝ නාම ගෝචර විෂය නම් වේ. තානි ඒවා මනේන මනසින් පච්චනු භවිය මානානි තානි රූපාරම්මනාදීනි. මනේන කවසුම් මේ මනෝ විඥානයේ විසින් කියලා කියන්නේ
මනේන මනෝ විඤ්ඤාණය විසින් පච්චනු භවීය මානානි විදින්නා වූ තානි රූපාරම්මන ආදීනි ඒව ඉති මෙතන ඒ අපි අපි රූපාරම්මන කියන එක අර්ථය ආනේ නේ පච්චනුභාවිය මානානිපි කියලා දෙනවා නේ එහෙමයි එහෙම එහෙම උනේද කියලා ආ එහෙම මනේන මනස විසින් පච්චනු භවීය මානානි අපි විනින්නා ඌයේ වුවද තානි රූපාරම්මන ආදීනි ඒව ඉති ඒ රූපාරම්මන ආදීහුම යැයි අයං අත්ථෝ සිද්ධෝ හෝති මේ අර්ථය සිද්ධ වේ දිබ්බ චක්කුණා දීනච්ච එසේම ඔව් ඊට පස්සේ තමයි දැන් අර අනිත් කාරණිය දක්වන්නේ සන්නස ඒ කියන්නේ අනිත් කාරණිය කියන්නේ වෙනත් සාධකනේ තව වෙනත් සාධක වල දක්වන්නේ මේ දිබ්බ චක්කවාදීන්ගේ ආරම්මන භාවය ගැන තමයි කියන්නේ दिब्ब चाकोल दाकिन पूर्ण रूप दिब्ब सोत आदि इक साधक पाठ उठा त्रिपिटक दिब्ब चाकु आदि दिब्बे चाकुन रूप पसती पट्टा इट बस तागोदी सूत्र दिवस अरमुनक महावगपाली इट बस गुड़ा सूत्र अंत उदाहरण අයං අත්තෝ මේ අර්ථය සිද්ධෝ යේව හෝති සිද්ධ වූයේම වෙයි අනාපාතගතානි ඒවහි අනාපාතගතානි රූපාරම්මනාදීනි ඒව ආපාතගත නොවූ රූපාරම්මන ආදීහුම දිබ්බ චක්කු ආදීනං දිබ්බ චක්ෂු ආදීන්ගේ ආදීන්ට ආරම්මනානි ආරම්මණයෝය තානි ධම්මාරම්මනානි ඒ ච එසේම තානි ධම්මාරම්මනානි ඒ ධම්මාරම්මනේ ආදී හු ඒ ධම්මාරම්මන ධම්මනේ යෝ ආශ්මල තානි කියන්නේ දැන් රූපාරම්මනාදී ගැන තමයි කියන්නේ කියන්නේ දිබ්බ චක්කුවට අරමුණු වන දැන් කලින් වාක්‍යයේ තියෙන රූපාරම්මනාදීනි දිබ්බ චක්කු ආදීනක් නැති අන්න ඒක තමයි කියන්නේ තානි ඒ රූපාරම්මනාදී හු ධම්මාරම්මනානි ධර්මාරම්මණයෝ න භවಂತಿ ඉති නොවෙත් යයි උත්ත නයේන ඒව කියන ලද ක්‍රමයෙන්ම ආරම්මන වවත්තාන ආරම්මන නියමය වේදි තබ්බං දත යුතුය මේ ජයකාරයට සඳ එතකො දුවත් කියලා තමයි කියන්නේ නේද අර විරුද්ධාර්ථයක් වගේ දෙතන කියන්නේ නෑ නෑ විරුද්ධාර්ථයක් නෙමෙයි අසු මේ කියන්නේ දැන් අත්‍තරම දැන් මේ මුලින් මහ වේදල සූත්‍රයේ උදාහරණයක් මේ දැක්කුවේ එහෙම මේ එහෙම උදාහරණයක් දක්වලා මේක විතරක් නෙමෙයි දැන් තව දුරටත් මේක හොඳට දල්ලීකරණය කරන්න තමයි තව උදාහරණයක් දක්වන්නේ මෙතන මේකෙන් කියවන පැහැදිලිවම දැන් මේ රූප ආරම්භනට මේ මේ පංච විඥාන වලට මේ ඉන්ද්‍රිය පහට අරමුණු වෙන්නේ මේ අරමුණු කරන්න පුළුවන් ඒවට එක විශයක් විතරයි කියලා කියවන එක විශයක් එක ගෝචරයක් තියෙන නානා විශයක් නානා විෂය තියෙනවා හැබැයි ඒවා මේ दिब्ब चक्वादीन मित्र साधक पाठ साधक पाठ देते दिब्बे चक्कुनाती එතකොට සඳහන් කරනවා දැන් දිබ්බ චක්ෂුවෙන් රූප දකින්නවා කිව්වොත් එහෙම ඒක මොන වස්තුවේද යන්නේ වස්තු විදියට ගත්තා ඒක කෙලින්ම රූප වස්තු කියන්නේ වස්තුවක් නෙමෙයි අපි ගන්න ඕනේ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන ඇසුම් දැන් ආරම්භණයනේ දැන් මේ මෙතන පරවා මේ මොකද්ද පරවාදී හරි වාදාන්තර තියෙන පිරිස හරි ස්වාමීන් වහන්සේලා හරි කවුරු මේ ආචාර්යයන් ආචාර්ය වහන්සේලා කියන්නේ මොකද්ද මේ අනාපාතගත රූප තියෙනවානේ හරි හිතන්න දැන් ආශුන් ඉන්නවා ආශුන් බුරුමේ රූප පේන්නේ නැහැ නේද දැන් මං ඉන්නේ දැන් රූප පේන්නේ නැහැ නේ හැබැයි දිබ්බ චක්කු තියෙනවා නම් කාට හරි ආවුණු කරලා බලන්න පුළුවන් නේද මෙතන කියන එක
එතකොට දැන් ඒ ආචාර්යයන් වහන්සේලාගේ අදහස මොකද්ද? අර අනාපාතගත වෙන්නේ, ආපාතගත වෙච්ච නැති රූප ටික තියෙනවානේ. ඒ රූප ටික රූපාරම්මන කියන්නේ නැහැ. ඒක දානවා ධම්මාරම්මන වලට. එහෙම කාරණයක් කියන්නේ. දිබ්බේන චක්කුණා රූපම් පස්සති කියලා එනවනේ පාලියේ. එතන කියනවනේ එතන කියන්නේ කියලා රූපය දකින්නවා කියලා කියන්නේ. ආයි රූප ඒ රූපම් පස්සති කියනවා රූපම් කියන එක අපි ස්වરૂපාර්ථ හැඳින්නේ මොකද්ද? රූපාරම්මණය තමයි හැඳින්නේ. වර්ණ රූපේ තමයි හැඳින්නේ. හරි ඊළඟට දැන් සූත්‍ර වල ගත්තයින් පස්සේ තියෙන්නේ මොකද්ද මේක දිබ්බ චක්කු දිබ්බ සෝත ගැන එහෙම තියෙන තැන් වල එහෙම කියනවනේ කෙලින්ම මේ ඈත තියෙන ශබ්දයක් නැහැනවා ඈත තියෙන රූපයක් දකින්නවා එහෙම කියලා කියනවනේ කෙලින්ම ඒතර ඒවා කෙලින්ම හඳින්නේ මේ රූප ගැනම තමයි හඳින්නේ ඒතර දැන් හීන එහෙම කොහමද හීන කියන ඒවා මට පැහැදිලි නැහැ ප්‍රශ්නේ. හීන කියන එක කියන්නේ ආපాతගත වෙන එකක් තියෙනවනේ ඒකයි. ප්‍රශ්නේ පැහැදිලි නැහැ කිව්වේ. ඔය කියන්නේ ආපాతගත වෙනවා කියන්නේ කියන්නේ ඒක ඇහෙන් පේනවා කියන එකද උඩට? ඔව් මේ වෙද්දි අරමුණු වෙනවා කියන එක. ළඟට අරමුණු වෙනවා කියන එක. සම්මුඛ වෙනවා කියන එක. කියන්නේ නිදාගෙන ඉන්නකොට හීනෙන් මේ පේනවා කියන්නේ. නෑ එහෙම එකක් නෙමෙයි. දැන් මේ ඉතින් ආශුන ඉස්සර ආශුන්ගේ කම්පියුටර් එකේ රූප පේනවනේ දැන්. ස්ක්‍රීන් එක පේනවා. ඔව්. ඒක ආපాతගතයි. අහ් හරි. තර්මයේ දිපේ නැතිලා දෙන්නේ. මේ මියන්මාරේ රූප තියෙන්නේ. කුටි හැබැත් රූප තියෙන්නේ. ඒවා ආපాతගත වෙලා නැහැ. ඒවා අනාපాతගත. හරි සාර. හරි. ඊට පස්සේ තව මේ ගැන තව විස්තරයක් කරනවා මේ මේවා ద్వාර වශයෙන් දක්වනවා. මේ එක එක ආරම්භණයක්. මේ කියපු ආරම්භණයක් මේ ద్వාරයන් දෙකක ආපాతගත වීම සිද්ධ වෙනවා කියලා කියනවා. හරි. අපි ඒක කියවගනිමු එහෙනම් තත් ඒකේකං ආරම්මණං දීසු දීසු ద్వාරේසු ආපාත මාගච්ඡති රූපාරම්මණං හේ චක්කුප්පසාදාං ඝට්ටෙක් තාතංකණඤ්ඤේව මනෝද්වාරේ ආපාත මාගච්ඡති භවංග චලනස්ස පච්චය හෝති ඉති අත්ථෝ තත් එහිලා ඒකේකං ආරම්මණං එක් එක් ආරම්මණය දීසු දීසු ద్వාරේසු ద్వාර දෙකක් දෙකක් වූ ద్వාරයන්හි ආපාතං ආගච්ඡති ආපාතයට පැමිණෙයි රූපාරම්මණං හි රූපාරම්මණය චක්කු ප්‍රසාදං ඝට්ටෙත්වා චක්කු ශක්ෂු ප්‍රසාදේ ගැටි සංකණං ඒව ඒ ශනීහිම මනෝද්වාරේ ආපාතං ආගච්ඡති මනෝද්වාරේහි ආපාතයට පැමිණේ භවාංග චලනස්ස භවාංග චලනයේට පච්චයෝ හෝති ඉති අද්දෝ ප්‍රත්‍ය වේ යන අර්ථයයි සද්ද ගන්ධ රස පොට්ටබ්බාරම්මනේසු සුඛී ඒසේව නයෝ සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආරම්මනේසු ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරම්මණයන්හි දු ඒස නයෝ ඒව මේ ක්‍රමයමය යතාහි සකුණෝ ආකාසේ නාගන්තා රුක්කග්ගේ මේ ටික කියමු ඊටසේ උදාහරණයක් යදාහි සකුණෝ ආකාසේනාගන්තා රුකේ නිලියමානෝ ච රුක්ඛ සාකංච ඝට්ටෙත්වා ඡායස් ඡායාචස්ස පඨවියං පටිහඤ්ඤති සාඛා ඝට්ටනං ඡායා පරණානි අපුබ්බං අචරිමං ඒකක්ඛනේ යේව භවಂತಿ එවං පච්චුප්පන්න රූපාදී හේ චක්කුප්පසාදා ප්‍රසාදාදී ඝට්ටනං ච භවංග චලන සමත්තතාය මනෝද්වාරේ ආපාත ගමනංච අපුබ්බං අචරිමං ඒකක්ඛනේ යව හෝති තතෝ භවංගං විච්ඡින්දිත්වා චක්ඛුද්වාරාදී සූපන්නානං ආවජ්ජනාදීනං වොත්ථප්පන පරියෝසානානං අන්තරා තේසං ආරම්මනානං අඤ්ඤතරස්මින් ඉදං මහා චිත්තං උප්පජ්ජති මෙනික කියන්නුනේ සන්නද පරිවර්තනය කරන්න සකුණෝ ආකාශේන ආගන්තා පක්ෂියෙක් ආකාශයෙන් පැමිණ යථා රුක්කේ යථා නිලියමානෝව ගසක යම්සේ සැඟවෙන්නේද රුක්ක සාකංච ඝට්ටති ගසේ අත්තකද වැඩෙයි ඔ මෙතන මුලපතේ නම් මේ නිලියමානෝ කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ මේ පොඩ්ඩ හොයලා බලන්න මේ මේක මේ හැඟෙනවා කියන එක නෙමෙයි කියලා තියෙන්නේ මේ විවේක ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. විවේක ගන්නවා. ඔව්. වහන වගේ කියලා. ඔව් වහන කියන එක තමයි වහන කියන එක තමයි මේ කියන්නේ. එයා
හරි කොමර මේ කියන අදහස පැහැදිලි නේ එතන මේ වහනවා කියන එක තමයි නැත්නම් ඉතින් ඡායාව පේන්නේ නැහැ නේ සනද පොළවේ ඔය කියන්නේ හැංගුණාට පස්සේ නිලියමානෝ ව නේ සනද තිනේ නිලියමානෝ ව වහන් ලගින්නේ ලගින්නේම වේද දුක්ඛ සාකංච ගට්ඨේති ගසේ අත්තේද වැදේ අස්ස ඒ සත්‍යාගේ ඡායා ච ඡායාවද පඨවියං පොළවෙහි පටිහඤ්ඤති වැදේ සාඛා ගට්ඨන ඡායා පරණානි සාඛා අත්තේහි වැදීම පොළවෙහි ඡායාව පැතිරීම පැතිරීම අපුබ්බං අචරිමං පෙරපස නොවි ඒකක්ඛනේ යේව එක්ෂණේහිම භවಂತಿ වෙත් එවං මෙසේ පච්චුප්පන්න රූපාදීහි වර්තමාන රූපාදීන්ගෙන් චක්කු ප්‍රසාදාදී ඝට්ටනංච චක්ෂු ප්‍රසාදාදීහි ගැටීමද භවංග චලන සමර්ථතාය භවංග චලනය හේතුවෙන් සමර්ථය ඇති බැවින් මනෝද්වාරේ මනෝද්වාරේහි ආපාත ගමනංච ආපාතය වීමද අපුබ්බං අචරිමං පෙරපසු නොවි ඒකක්ඛනේ යේව එක්ෂණේහිම හෝති වෙයි තතෝ ඉන්පසු භවංගම් භවංගය විච්ඡින්දිත්වා සිඳි චක්කු ද්වාරාදීසු උප්පන්නානං ආවජ්ජනාදීනං ආවජ්ජනාදීනං ගොත්තප්පන පරියෝසානානං අන්තරා චක්ෂු ද්වාරාදීහි උපන්නා වූ ආවර්ජන ආදී වූ ඔත්තප්පන පරියෝස ඔත්තප්පනය කෙලවර කොට කෙලවර වීමෙන් අන්තරා අතරතුර තේසං ආරමණනං ඒ ආරමණයන්ගේ අඤ්‍යතරස්මින් එක්තරා වූ ඉදං මහාචිත්තං මේ මහා සිත උප්පජ්ජති උපදී ආරම්ම නානං කියන එක ඇසුම් ආරම් අසුම් පරිවර්තනය කරනකොට ආරම්මණයන් ගේද එහෙමයි මෙතන මේ ආරම්මණයන් ගේ කියන එක නෙමෙයි අත්‍තර මෙතන කියන්නේ රූප ආරම්මණයන් ආදී ආරම්මණයන් අතරින් කියලා කියන නිදාරණ අර්ථයෙන් තමයි තියෙන්නේ එහෙමයි ආරම්මණයන් අතරින් එකක් මහා හිතක් උපදිනවා කියලා කියන්නේ ඔව් එතකොට මේ ඉඳන් මහා චිත්තං කියලා දැන් මේ අපි පෙළේ කියපු සිත නේසන ඔව් මේ පෙළේ කියපු හිත මේ පළවෙනි මහා කුසල හිත තමයි මේ ඉඳන් මහා චිත්තං කියලා කිව්වේ සම්බන්ධ කරගන්න ඕනේ එහෙම. ඔව්. එතකොට මෙතන මේ කියන්නේ මේ අතරින් මේ මෙතන තත්ත කියන එක සමහර පොත්වල එත්ත කියලා තියෙනවා. හරි. තත්ත කියලා අපේ පොතේ තියෙන්නේ. මේ සන්නේ තියෙන අතර මෙත්ත කියලා බුරුම් පොතේ තත්ත කියලා තියෙන්නේ. මේ මෙතන කියනවා ඒක එකක් ආරම්භණයක්. එතකොට මේ එක එක ආරම්භණයක් මේ ద్వාරයන් දෙකක ආපాతගත වෙනවා කියලා කියනවා. හරි. ඒකට උදාහරණයක් විදිහට පෙන්නනවා කොහොමද රූප ආරම්භණේ චක්කු ප්‍රසාදයේදී ගැටෙද්දි ඒ වෙලාවේදීම හරි එතකොට ඒ වෙලාවේදීම මනෝද්වාරයටත් අරමුණ වෙනවා කියලා කියන්නේ චක්කු ප්‍රසාදයේ ගැටෙද්දී මනෝද්වාරයටත් අරමුණ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? භවංග චලනස්ස පච්චය හෝති इति අත්තු. භවංග චලනයට හේතු වෙනවා කියලා කාරණ වෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආරම්මණේ සුපි ඒසේව නයෝ. සෝරි සද්ද ආරම්මණේ තින් ඒ රස පොට්ටබ්බ ආරම්මණ තැන්වල ඒ තැන්වල විදිහට තමයි වෙන්නේ කියලා කියන්නේ. එකට ඉදී උපමාවක් දක්වනවා හරියට අර කුරුල්ලෙක්ගේ උපමාව දක්වනවා. ඒතර කුරුල්ලෙක් මොකද එයා ආකාශයේ මේ ආකාශයෙන් ඇවිල්ලා පියාඹගෙන ඇවිල්ලා එයා ගහේ අත්තක වහනවා. ඒ වහද්දී එයා මේ එයාගේ කකුල් ටික ඒ කුරුල්ලගේ මේ මොකද වෙන්නේ මේ එයාගේ මේ එයා ඒ ගහේ අතුවල එයා හැපෙනවා නේ. ඒ කියන්නේ හැපෙනගෙන කකුල් දෙක වැදිනවා. ඒත් එක්ක මොකද වෙන්නේ අර එයා ඒ සත්වයාගේ ඡායාව පොළවට වැටෙනවා කියලා කියනවා. එතකොට මේ දෙකම වැඩ දෙකම එකපාර වෙනවා කියලා තමයි මෙතන උපමාවෙන් කියන්නේ. මේක උපමාවක් කියන්නේ. හරිද? කොහොමද? සාකා ඝට්ටන ඡායාපරණානි අපුබ්බං අචරිමං එකක් කණීයම භවಂತಿ. අපුබ්බං අචරිමං කියන්නේ මේ පෙරපසු නොවි. එක ඒකක්ෂණයේදීම තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට මේ විදියට මේ පච්චුප්පන්නාදී මේ රූප ආදී මේ මොකට පුළුවන්කම තියෙනව මොකද්ද? මේ චක්කු ප්‍රසාදය ඒ ආදී ප්‍රසාද ඝට්ටනයක් සිද්ධ කරනවා. මේ භවංග චලනය කියන එකත් සිද්ධ කරනවා කියලා කියන්නේ. ඒතර මේ වැඩේ වෙන්නේ කොයි කොහොමද? එක වෙලාවක මොකද තමයි එන්නේ. ඊට පස්සේ මොකද මේ තතෝ භවංගං විච්ඡින්දිත්වා කියන භවංගය සිඳෙනවා නේ. භවංගං විච්ඡින්දා කියන්නේ මොකද? මේ භවංග වංග උපච්ඡේදය ගැන මේ කියන්නේ.
ඊට පස්සේ මංග උපච්ඡේදය වෙලා චක්කුද්්වාරාදීසු උප්පන්නානං ආවර්ජනාදී. අතර චක්කුද්්වාරාදී ඒ මොකක් හරි එන එකකින් ආවර්ජන හිතක් පහළ වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඒ ටික පහළ වෙනවා. ඊට පස්සේ වොත්තපන පරියෝසානානං අනන්තර වොත්තපනය කෙලවර ඒ ඊට පස්සේ ඒ ආරම්මණය අතරින් අර කිවනේ ආරම්මණ කියද්ද ආරම්මණ පහක් තියෙනවා කියලා. ඒ ආරම්මණ අතරින් ඒ ආරම්මණයෙන් පහක් නෙවෙයි තරම් හයක් ගන්න ධම්ම ආරම්මණයත් ගන්න වෙනවානේ. මේ ඒ ධම් ඒ ආරම්මණයෙන් අතරින් මොකද්ද එකක් අරගෙන මේ හිත උපදිනවා කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේ පළවෙනි මහා කුසල හිත උපදිනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ आवजन मनोद्वार आवजनाधीन आवर्जन हित पाल की मुलदी උත්පනෙන් පස්සේ ජවන පහළ වෙන්නේ නේද? සඩාරම්මණම් ගන්නකොට අපි ගැටලු පංචාරම්මණ නම් උත්පන. නෑ පංචාත් ආරම්මණ කියනකොට සංසිකෝනේ සඩාරම්මණෙම ගන්නද? ඔව්. නෑ ତොර ආවර්ජන කියලා ගත්තාම මේ මනෝ මේ මනෝද්වාර වජන. ඔව් මනෝද්වාර වජන ගන්න මනෝද්වාර වජනේ පංචාද්වාර වජන දෙකම නේද? උත්පනේ කොහොමද එනවානේ? එහෙමයි. ජවනයට කලින් මොන පංචද්වාරික හෝ මනෝද්වාරික විදි දෙකේම එනවානේ. හරි. ඊට පස්සේ සුද්ධ මනෝද්වාරයේ පන ප්‍රසාද ඝට්ටන කිච්ඡක් නැත්ති කියන එක විස්තර කරනවා. කියමු. සුද්ධ මනෝද්වාරයේ අසරේස එතන මේ සන්නස ඕ මේ අර ආවජ්ජනාදී නම් ඒ කියන්නේ එතන මේ පංචද්වාර ආවජ්ජන මේ පංචද්වාරාවර්ජන වීතියක නම් ප්‍රශ්නයක් නැහැ. මනෝද්වාරාවර්ජන වීතියක නම් කොහොමද සනස ආවර්ජන ආදීන්ගේ පොට්ටපන පරියෝසානේ ඒක අර්ථ ගන්න? ආ ඔව්නේ ඔව්. හරි හරි එහෙම තමයි ඉන්නේ. සමහර නැහැ මට පොඩක් වැරදුනා. ඔ මෙතනේතර ගන්න වෙන්නේ ආසුදු පංච පහම ගන්න බෑ. හයම නේද? සමහර හයම ගන්න බෑ. මෙතන මේ පහක් තමයි ගන්න වෙන්නේ. දෙන්නම කියන්නේ පහක්ද? ඔ ඔ හරි හරි එහෙම තමයි පහම තමයි ගන්න. හයක් ගන්න වෙන්නේ නැහැ මං කියපු කාරණේ වැරදි සනස. මෙතන මේ තියෙන සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආරම්මණේසු කියලා තියෙනවානේ. මෙතන මං කියපු කාරණේ වැරදි. දෝෂ සාගතය කියලා මෙතන කියපු එක. හරි ඊට පස්සේ සද්ද මනෝද්වාරයේ පන පසාද ඝට්ටන කිච්ඡං නැති ප්‍රගතියා දිට්ඨ සුත ගාහිත සායිත පුර්තවසේනේව ඒතානි ආරම්මණානි ආපාද මා ගච්ඡanti කතං ඉදේ කච්චෝ කත සුධා කම්මං හරිතාල මනෝසිලාදී වන්න විවිත් විචිත්තං පග්ගහිතනාන ප්‍රකාර දජපතාකං මාලාදාම විනද්ධං දීපමාලා පරික්ඛිත්තං අති මනෝරමාය සිරියාය විරෝචමානං අලංකත පටියත්තං මහතේතියං පදක්ඛිනං කත්වා සෝලසසු පාද පීඨිකාසු පංච පතිට්ඨිතේන වන්දිත්වා අංජලින් පග්ගය්‍ය ඕලෝකෙන්තෝ බුද්ධාරම්මණං පීතිං පටිග්ගහෙත්වා තිට්ඨති තස්ස ඒවං චේතියං පස්සිත්වා බුද්ධාරම්මණං පීතිං නිබ්බත්තෙත්වා අපරභාගේ යත කත්තචි ගතස්ස රත්ති රත්තිඨාන දිවට්ඨානේසු නිසින්නස්ස ආවජ්ජ මානස්ස අලංකත පටියත්තං මහාචේතියං චක්කුද්්වාරේ ආපාත මාගත සදිසමේව හොති පදක්ඛිනං කତ୍වා චේතියං වන්දන කාලෝ විය හොති ඒවන්තාව දිඨ වශයෙන් රූපාරම්මණං ආපාත මාගච්ඡති සුද්ධ මනෝද්වාරේ පන සුද්ධ මනෝද්වාරේහි වනාහි පාසාන ඝට්ටන කිච්ඡං නැති ප්‍රසාදේ ගැටෙන කෘත්‍යයක් නැත. පකතියා ප්‍රකෘතියෙන් දිට්ඨ සුතස් ගහයිත සායිත පුට්ට වශයෙන් ඒව ප්‍රකෘතියෙන් දකින ලද අසන ලද
විඳින සුවඳ විඳින ලද රස විඳින ලද ස්පර්ශය විසින් විඳින ලද වශයෙන්ම ඒතානි ආරම්මනානි ඒ ආරම්මණය ආපාතං ආගච්ඡති ආපාතයට පැමිණේ කතං කෙසේද ඉද්ද මෙහිලා ඒකච්චෝ ඇතමේ කත සුදාකම්මං කරන ලද කපරාරු කරනවා කියන එක නේද සුදාකම්ම ඒ අර්ථය තමයි කියන්නේ සුදු පිළියම් අන්න සුදු කිරුණා කියන්නේ තමයි නේ කියන්නේ අර කියන්නේ සුදු පිළියම් පොළු පිළියම් කරනවා කියන්නේ නේ එහෙමයි හුණු පිළියම් කිරීම පිකරන ලද එහෙම සුදු පිළියම් කරන ලද කර්මය හරිතාල මනෝසිලාදී වන්න විචිත්තං තෙරුවන් සරණ ඇතුම් එතන මේ කුසල කර්මිය ගැන කියන එකක් නෙවෙයිද කියන්නේ මෙතන සමස ආරම්මණය ගැන තමයි කියන්නේ ඒතර දැන් මෙතන දැන් මුලින් කිව්වනේ දැන් මේ උඩ පැහැදිලි කරේ අර පංච ආරම්මණයන් ගැන සමස කිව්වේ මෙතන පැහැදිලි කරේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආරම්මණ කියලා ඒතර ඒ තැන් වලදී ద్వාර දෙක ආපාත වෙනවා කියලා කිව්වේ මොනවාද රූප ආරම්මණය ගත්තාම ඒක මේ චක්කු ద్వාරයෙත් වෙනවා ඊට පස්සේ මනෝ ద్వාරයෙත් වෙනවා හරි මේ දෙකේම වෙනවා සම්හස දැන් මනෝ සුද්ධ මනෝ ద్వාරයේ තියෙනවානේ එහෙම ගන්නේ නැති ආරම්මණයකට උදාහරණයක් තමයි කියන්නේ එතන මේ ආරම්මණයේ පැත්ත තමයි මෙතන විස්තර කරන්නේ සංස්ථා මේ සුද්ධ මනෝ වශයෙන් ගන්න එකට උදාහරණයක් තමයි කියන්නේ ඒක එද්දි එතකොට කොහොමද දිට්ඨ සුත ගායිත සාහිත පුට්ට වශයෙන් එනවා කියන්නේ කලින් මේ දැකපු දේවල් අහපු දේවල් විඳින අලද දේවල් ওই විදිහට මේ ඒ විදිහට ඒව තමයි අරමුණු වෙන්නේ හරි හරි අස්වාංශ කියමු හරිතාල මනෝසිලාදී වර්ණ විචිත්තං සිරියල් රත්ය සිරියල් ආදී වර්ණයන්ගින් විචිත්‍ර වූ පග්ගහිත නානප්පකාර ධජපතාකං එසවූ නොඑක් ප්‍රකාර වූ ධජපතාක මාලාදාම විනිද්ධං විනද්ධං මල්දම් බැඳීමද දීප මාලා පරික්ක බන්ධනා ලද්ද දැන් ඔක්කොම එහෙම කියනවා මල්දම් බන්ධනා ලද දීපමාලා පරික්කිත්තං පහන් මල් පරික්ෂේප කරන ලද අති මනෝරමාය සිරියා විරෝචමානං ඉතා අලංකාර වූ ශ්‍රියාවෙන් බබලන්නා වූ අලංකත පටියත්තං මහාචේතියං පදක්ෂිණං කත්වා අලංකත අලංකාර කරන ලද මහා චෛත්‍යයක් ප්‍රදක්ෂිණා කොට පටියත්තං කියන්නේ අල ඒක දෙකම එකයි නේද අලංකත පටි අලංකාර කරාකින් නෙමෙයි මේක පිළිවෙල කරන ලද කියන එකමගේ එකම කතාව තමයි කියන්නේ මේක නිකන් අලං අලං මේ බුරුම්පතින් අඳිලා තියෙන අලංකාරයෙන් අලංකාරව අලංකාරව පිළියෙල කරන ලද කියලා තමයි කියන්නේ අලංකත පටියත්තං අලංකාරව පිළියෙල කරන ලද මහා චේතියම් පදක්ෂිණං කත්වා මහා චෛත්‍යයක් ප්‍රදක්ෂිණා කොට සෝලස පාද පීඨිකාසු සොලොස් පාද පීඨිකාවන්හි පංච පතිට්ඨිතේන වන්දිත්වා ස්ථාන පහක් පිහිටවමින් වැඳ පසඟ පිහිටුවා වැඳ අංජලින් පග්ගයිය ඇඳිලි බැඳ ඕලෝකෙන්තෝ බලනුයේ බුද්ධාරම්මණං පීතින් ගහෙත්වා බුද්ධාරම්මණ වූ ප්‍රීතියක්ගෙන තිට්ඨති සිටි තස්ස ඔහුට ඒවං මෙසේ චේතියම් පස්සිත්වා චෛත්‍ය දැක බුද්ධාරම්මණං පීතින් නිබ්බත්වෙත්වා බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා අපරභාගේ පසු කලක යත්ත කත්තචි ගතස්ස යම් සිටි යම් කිසි තැනකට යත්ත කත්තචි ගතස්ස යම් කිසි තැනකට ගියා වූ රත්තිට්ඨාන දිවට්ඨානේසු නිසින්නස්ස ගතස්ස නිසින්නස්ස ඒක මේ සම්බන්ධ කරගන්න යත්ත කත්තචි යම් කිසි තැනකට අපරභාගේ පසු කලක රත්තිට්ඨාන දිවට්ඨානේසු රාත්‍රිස්ථාන දිවස්ථානයන් හි යත්ත කත්තචි ගතස්ස නිසින්නස්ස ආවජ්ජමානස්ස යම් කිසි තැනකට ගොස් හිඳින්නා වූ ආවර්ජනය කරන්නහුට
අලංකත පටියත්තං අලංකාරව පිළියල කරන ලද මහා චේතියං මහා චෛත්‍ය චක්කුද්්වාරේ චක්ෂුද්්වාරේහි ආපාතගත සදිසං ඒව හෝති. ආපාත වූයේ බඳුම වෙයි. පදක්ෂිණං කත්වා ප්‍රදක්ෂිණා කොට චේතියං වන්දන කාලෝ විය හෝති. චෛත්‍ය වන්දනා කාලය මෙන් වෙයි. ඒවං මෙසේ තව පළමුකොට දිට්ඨ වශයෙන් දැකීම් වශයෙන් දක්නා ලද වශයෙන් රූපාරම්මණං රූපාරම්මණය ආපාතං ආගච්ඡති ආපාදයට පැමිණෙයි. හරි. ඒක පැහැදිලි නේද? ඒතර කියපේතර මේ කෙනාට මොකද වෙන්නේ? මේ සුද්ධ මනෝද්වාරයේදී ප්‍රසාද ඝට්ටන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ තමන් කලින් දැකපු ඊළඟට ආපු මේ සුවඳ විඳිනා ලද රස විඳිනා ලද පහසනා ලද ඒ දේවල් අරමුණු වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒකේ උදාහරණේ තමයි මේ දැක්වේ මේ මහා චෛත්‍ය වන්දනා කරලා කියන ඉතින් මහා අලංකාරව සලසන ලද මහා චෛත්‍ය වන්දනා කරනවා. ඉතින් ඒ වයිත් වන්දනා කරලා ඒ මේ බුද්ධාරමණ ප්‍රීතිය අරගෙන ඉතින් යනවා. ඊට පස්සේ වෙලාවක යා තමන්ගේ තැනට ගිහිල්ලා කොහොදී එයාට අර කියපු දේවල් ටික අරමුණු වෙනවා. ඒක අරමුණු වෙද්දී අර චක්කුද්්වාරේ ආපාත මාගත සලසමය හොති. ඒතර චක්කුද්්වාරේහි ඒක අරමුණු වුණා වගේම තමයි වෙන්නේ. එතකොට චේතියං වන්දන කාලෝ විය හොති. ප්‍රදක්ෂිණා කරමින් චේතියේ චෛත්‍ය වන්දනා කරන කාලය වගේම වෙනවා කියලා කියන්නේ. එතකොට මේ විදියට දික්ඨ වශයෙන් දැකීම වශයෙන් යාට ඒ රූපය අරමුණුවට එනවා. කොහෙටද අරමුණු වෙන්නේ? සුද්ධ මනෝද්වාරයට අරමුණු වීම තමයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ අවසන් සනස. අවසන් සනස මේ සෝලස සුපාද පීඨිකාසු කියන එකට මොකද සෝලස සෝලස සුපාද පීඨිකාසු පද පීඨිකාසු වල තනි වචනයක් කවුරු සනස නමක් දන්නවද? මේ කියන්නේ අර මේ චෛත්‍ය වටේ තියෙන්නේ අර එනවනේ මහා චෛත්‍යයක් නම් තැන් නැ පොඩි චෛත්‍යයක් නම් ස්ථාන අටක තියෙන වන්දනා කරන තැන් වල චෛත්‍ය වටේ යද්දි තියෙන්නේ මේ මේක ගැන එනවා නේද සන්නාසාර මේ ගතපච්චාගතවත කියන තැන ඉතිරියත් කරත් වෙනවා නේද කියලානේ මහා චෛත්‍යයක් නම් මේ ඒ වගේ ස්ථාන අටක් පොඩි චෛත්‍යයක් නම් අටක් තියෙනවා මහා චෛත්‍යයක් නම් 16ක් තියෙනවා හරි මොකක් හරි මොකක් කතා කාරණයක් මතකද සන්නස විනය පිටකේ ඉන්නේ මේ මේ පොඩි චෛත්‍යයන් නම් 4ක් මහා චෛත්‍යයන් නම් 8ක් කියලා නේ 8ක් කියලා තියෙන්නේ නේ එහෙමත් තියෙන්නේ මට මතක නම් එහෙම දැන් මේකේ තමයි මටත් අහුනේ මේ 16ක් කියලා ලොකු චෛත්‍ය හරි හරි සමහර වෙලාවට මහා චේති සමහර වෙලාවට 16ක් තියෙන තිය කාලේ බුරුම් පුතේ මුකුත් කියනවා බුරුම් පුතේ එහෙම මුකුත් විශේෂයක් නැහැ මේ එතන මේ කරේ කියනවා මේ පාද පිට්ටිකාසු කියලා කියනවා පාද පිට්ටිකාසු කියනවා මේ වචනේ පොඩ්ඩක් හොයන්න වෙනවා මෙතන නම් මේ මොකක් හරි පාද කතාවක් කියන මට පුරු වචන මේ තේරෙන්නේ නැහැ හරියට මේ පාද ඔතන මහාචේතය කියන්නේ අනුරාධපුරේ වන්නලි මහසායද වන්නලි මහසාය තමයි කියන්නේ සානස් මෙතන නම් ඔනේ ඉස්සර පඩි පෙරකනද ওই පාද වීදිකා කියලා කියන්නේ පාද පිට්ටික නෙමෙයි මේක සිංහල වචනේ කවුරුද දන්නවා සානස් හරිම වචනේ ඒ හරිම වචනේ මම හිතන්නේ මේ වචනේට ළඟයි මේ පාද පිට්ටික් කියන වචනේට එකෙන් අපිට තේරුමක් ගන්න පුළුවන් හරියට පිය ගැට කියන එක නේද පිය ගැට ඔව් මේ සානස මෙහිමයි දැන් මේ දැන් පඩි පෙළවල් 16ක් ගාව වන්දනා කරනවා වෙන්න බෑනේ නේ සානස දැන් චෛත්‍යයක් ගාව චෛත්‍ය ළඟටම යනවානේ අපි ඔය තේ ඒක තමයි අර ඉතාල නමාර මොකද මේ පාද පීඨිකා කියන කතාවේ පොඩ්ඩක් බලමු නේ සංසාර තැන. අරිදිතාසුන් පොඩ්ඩක් හොයන්න පුළුවන් දෙයක. විස්තරයක් යවන්න පුළුවන්ද බලලා? එහෙම සන්න බලමු. අර විනය කොතන තිබි මතකද විනය තිබ්බ තැන? කවුරු ඉන්නවද මතක සංසාර කියන්නේ? දැන් කතා කරන්නේ කීප නම වෙන්නේ පොතේ සංහන්සලා. මතකද තැන? විනය කොතනද? ඔය තවර චිත්තාසුන එහෙම විනය කියන්නේ කියන්නේ. ඔව් වර්ධිතාසුන කියන්නේ දෙන්නේ. ඔව් කියන්නේ. ශබ්දකෝෂේ නම් තියෙනවා පියවර තබන තැන කියලා. පිය පාද පිට්ටිකා කිව්වමනේ. ඔව්. එහෙමයි සංස. හරි. අර පා පුටුව කියලා තියෝනේ. මේ අර ආචාර උපද්දා වත්වල එහෙම පා පුටුව කියලා ගන්න සමාද එතන කියන්නේ ඒක නේද? මේ ඔය මේ දැන් ඩික්ෂනරියේ තියෙන මේ පා පුටුව කියලා.
එතකොට නම් කියනවා ඇත්තේ අර මේ ආචාර්ය උපාධ්‍යාය වත්කරනකොට මේ තියෙනුනේ අර පාතියන එකක් ඒක වෙන්නේ නැති නේද? එහෙමයි. දැන් පියගැට කියලා ගත්තොත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ සඳ. පියගැටවල් 16ක් ගාව වන්දනා කරනවා කියන එක හිතාගෙන අමාරු නේද? ඉස්සරින්දම්ම එකේ ලොකු මලුවක් තිබ්බා කියන එකට සාධක තියෙනවා නේ. දර ගල් අතුරලා එහෙම නෑ මම එතකොට ඒක මේ අයිති. හිතලා ඒක මම මේ හිතුවා දැන් මුතන මේ මොකද්ද මේ කියන 16ක් මොකද්ද කියලා හිතාගන්න බැරුණා නේ ඉතින් මම මේ අදහසක් හිතලා මම ඇහුවේ මේ ඒකද කියලා මේ මොකද්ද මේ කාරණා කියලා නැතුව මේ එහෙම මම කියනක නෙමෙයි එහෙම අපි පොඩ්ඩක් හොයලා බලමු සාන පාද පිට්ටිකාසු කියන එකනේ. සාංශ ඔබ පාද පිට්ඨකාසික කළ සාංශයෙන් අපේ තියෙන නම් පාද පීඨිකාසු කියන ඔව් සමාවෙන්න පාද පාද පිට්ටි පීඨ ඔ බුරුම පොතේ තියෙන පාද පිට්ටිකාසු කියලා පීඨිකාසු නෙමෙයි තියෙන්නේ ඔ ඔබ පාද පීඨිකං පාද පීඨකං පාද කටලිකං කියලා එනවා සංසාර මේ චුල්ලබ්බ පාළිය වෙනවනේ අර ඔව් එතන නම් සංසාර තියෙන අර දේව පාත බූලෑල්ල නොසේ දූ පාත බූලෑල්ල කියන කතන්දරෙන් එන්නේ. ඔව් ඒකද මේ සංස කිව්වෙත් ඒ කාරණේම තමයි. එහෙමයි ඒකද කියලා එහෙමනම් අමාරු ඒක නේ සද්ද කියලා වෙන්නේ මේක බොහෝ විට අර වන්දනා කරන තැනක් වෙන්න ඕන රතන කියනවා වගේ. පොඩ බලමු මේ සූත්‍ර රටාවයි බලමු මේ ඔය මේ බුද්ධ දීඝනිකාය ගයාව වෙනස් ගන්නන්ස ඔය මහායාන කට්ටිය වන්දනා කරන එකක් තියෙනවා ඔයගොල්ලෝ නිකල ඇල්ල දන්න නමස්කාරයක් දන්න නමස්කාරය එහෙම කරන එකක් තියෙනවා එහෙම එකක් නේ මේ කියන්නේ අපි මේ හරි අපි මේක අපි බලමු කතා කරගෙන ඉන්න ඕනේ අර විනී වන්දනකොට තියෙනවානේ මේ කුඩා චෛත්‍යයක වන්දනාමාන කරන්න හතරස්ථානයක් හා මේ ලොකු චෛත්‍යයක නම් ප්‍රමාණයෙන් 8 ස්ථානයක් කියලා. මේ මහා චෛත්‍ය කියන තැනදී ඉතින් 16 ස්ථානයක් තියෙන්නේ නැති. ඒක තමයි අපිට ඉතින් ගන්න තියෙන්නේ. එහෙමයි සාස් එහෙමයි. පොඩ්ඩක් තවත් හොයලා බලමු. හොයලා බලලා අපි කියමු. මේ එහෙනම් හොඳයි සාංශ එහෙනම් අපි පාඩම මෙතනින් නතර කරමු නේ.